තෙරුවන් සරණයි හැම දිනටම සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී අපි පිළිගන්නවා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවි ධර්ම සාකච්ඡාවට සතියේ සෑම දිනකදීම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3 මාර්ට් ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවන් පැවැත්වෙනවා විවිධ දිනයන් මේ විවිධ ස්වයං වංශලා සම්බන්ධ වෙනවා ඉතින් අපි සතියේ අඟහරුවාදා දිනය මේ අවස්ථාවේ මොකට වෙන් කරගන්න කල්පනා කරගෙන ඉන්නවා ඒ වගේම පසුගිය සතියේ උන්වහන්සේ සම්බන්ධ වුණා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වයං වංශය සමඟ පවත්වන ලබන ධර්ම සාකච්ඡා වෙනුවෙන් ඉතින් උන්වහන්සේ අද දවසේදී අපට ඉමහත් වූ අනුකම්පාවෙන් මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට වැඩම කර සිටිනවා ඉතින් ගෞරවනීය ස්වයං වංශයව අපි नमस्कार पूर्वक मे संबंध सिद्धा लोके विविध रटो संबंध सिद्धा शीलम कल्याण मित्र मित्र मेनुंगन सिद्धमा इतिमात्म गौरव आराधना करना पूज्यपाद अलव्य अनुमदसी गौर स्वयं सेठ अद दर्शक योजना कराती ये कपिन सूत्र संबंध करगन अभी पशु सती अभी साकच्चावट गत्तामु कारण किस्मत आनापान सती कारण इकन फुलवन सूत्र अभी कदाज धर्मी पहले सर नमस्कार नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से श्रावण धर्म साकच्ඡාවට संबंध සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ වින්නතුන් මේ වෙනකොට බොහෝ ධර්මය ඉගෙනගෙන ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් මම ගිය සැරේ මහා ආනාපාන සති සූත්‍රයක් මුල් කරගෙන අරිත්ත සූත්‍රයේ කරුණු කීපයක් සාකච්ඡා කරන්නට යෙදුණා. අද මහා කප්පින සූත්‍රය මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙත් ඇත්තටම ආනාපාන සතිය ගැනම තමයි විතරක් තියෙන්නේ. එදා දේශනාව ශ්‍රවණය කරන්න බැරි ඉච්ඡායක නැත්නම් තවත් එක වඩාත් පැහැදිලි කරගන්න මේක ගොඩක් උපකාරයක් වේවි. බුදුරජාණන් වහන්සේ දුරදීම දකිනවා මහා කප්පින ස්වාමීන් වහන්සේ කයරිදු කරගෙන නොසෙලොඩ කයෙන් තව වැඩ සිටිනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වාග්දින වහන්සේ මහා කප්පින සායනස් දැකලා වික්ෂුන්ට අනුමතලා කියනවා පස්සතනෝ තුන්නේ ධික්කවේ දැස්ස ධික්කනෝ කායස්ස ඉහිතස්සව ඉහිතන්ව පඳිතන්වදී පහණෙනි නුඹලා මේ වික්ෂුගේ කයෙහි කෙලවීම දකින්නවද මේ දකින්න නැහැ කියලා කියනවා ඒ සංග්‍රහය මැද මේ විදිහට නොතලි සිටින මේ කප්පින ස්වාමීන් වහන්සේගේ කය නොතලි සිටින මේ ඉරියව්වේ ඒ ස්වභාවය ගැන බුදුරණවහන්සේ වික්ෂුන්ගෙන් අහනවා ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යස්ස වික්‍රේ සමාවිෂ්ඨ භාවිතා බහුලී කටත්තා නේව කායස්ස නිතංවා හෝති පඹිතංවා න චිත්තස්ස නිතංවා හෝති පඹිතංවා महानिनी आनापानसति මෙතන සම්පූර්ණයෙන් ඊළඟට බුදුරණවහන්සේ විස්තර කරනවා මේ මූලික මේ කාරණාව කියලා මහණෙනි ආනාපාන සති සමාධිස්ස භික්ඛවේ භාවිකට්ටා බහුලීකට්ටා නේව කායයෙන් විචක්සංවා හෝති පඬිතත්සංවා
මහණෙනි මේ ආනාපාන සතිය ආනාපාන සමාධිය බහුල වශයෙන් පුරුදු කරනකොට භාවිත කරනකොට මේ කයේ සැලවීමක් හෝ සිතේ සැලවීමක් සිදුවන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා ආනාපාන සතිය වඩන ආකාරය දැක පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සිත දෙකේක අරණ්‍යගතව රුකුමුලගතව සංඥාකරගතව නිශ්චිත පල්ලංකම් ආපදිත්තා උදෝ කය 50 පරිපස්සෙන් උපච්ච දෙත්වා සතෝව පස්ස සතිය සතෝව පස්ස සතිය කියලා මේක විස්තර වශයෙන් ආනාපාන සතිය ඉතින් පටන් අරගෙන පටිනිස්සක් ගාන පස්සේ අස සිස්ඨාමීති පටිනිස්සක් ගාන පස්සේ පස සිස්ඨාම්ති දක්වා උදන්වහන්සේ මේ සූත්‍රය තුළ පැහැදිලි කරනවා. එතකොට ආනාපාන සතිය සම්බන්ධයෙන් එදා මම විස්තර කරපු විදිහටම මෙතනත් ආනාපාන සතිය වඩන ආකාරය විස්තර කරනකොට කායනුපස්සනා කොටස, වේදනානුපස්සනා කොටස, චිත්තානුපස්සනා කොටස, ධම්මානුපස්සනා කොටස. එතකොට මේ ටිකම මෙතන තියෙනවා පෙය්‍යාලා දාලා විස්තර කරලා තියෙන්නේ. සතවස්ස සති වලින් පටන් අරගෙන දීගං වාසස්ස සන්තෝ, දීගං ආපස්ස සන්තෝ, රත්සං වාස සන්තෝ, රත්සං ආපස්ස සන්තෝ. එලන් කීටි පටිසංවේදී ඊළඟට සුඛපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, ඊළඟට පස්සම්බජිත සංකාර, ඊට පස්සේ චිත්තපටි සංවේදී, අභිප්‍රෝධයන් චිත්තං, සමාදාහං චිත්තං, විමෝචයන් චිත්තං, අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පට්ඨිනිස්සද්ධානුපස්සී කියලා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම සතිපට්ඨානයේ හතරම වැඩෙන විදිහට ආනාපාන සතිය වැඩෙන ආකාරයෙන් මෙතන පැහැදිලි කරනවා. හැබැයි මේ පැහැදිලි කරන කාරණාව තුළදී දැන් එදා සතිපට්ඨාන හරිත සූත්‍රය පැහැදිලි කරනකොට ඒක මුල් කරගෙන ආනාපාන සති සූත්‍රයේ විස්තරයේදී එතන පැහැදිලි කරපු මේ බොජ්ජංග වඩන එක පැහැදිලි කර බොජ්ජංග වඩන කාරණාව ඒ බොජ්ජංග වැඩෙන්නේ ඒකේ න්‍යාය තුළ. ඒ කියන්නේ බොජ්ජංග වැඩෙනවා කායනුපස්සනාව කොටස තුළත්, වේදනානුපස්සනාව කොටස තුළත්, චිත්තානුපස්සනාව කොටස තුළත්, ධම්මානුපස්සනාව කොටස තුළත්. මේ හැම එකම බොජ්ජංග හතම වැඩෙනවා. හැබැයි මේ බොජ්ජංග හත වැඩෙන ආකාරය එකින් එකට සති ධම්ම විචේ විරිය ප්‍රීති පස්සදි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ටික පිළිවෙලට බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා කායනපස්සනාව තුළ ඒ ආනාපාන සතියේ පස්සම්බයං කාය සංකාරං ඊළඟට දීගං වාසසන්තෝ දීගං අපස්සසන්තෝ රත්සං වාසසන්තෝ සබ්බකාය පට්ඨාංගේදී මෙන්න මේ කියන කාරණා තුළදී පැහැදිලි කරනවා එතන තියෙන සිහිය ඒක තමයි සමාධි සම්මේ සති සම්බුද්ධියන්ගේ ඊළඟට එතන ධර්ම ප්‍රඥාවේ ධර්මයන් සංඥායේ පවචිත පවචිනදි පවචියදි පරිමස්සන් ආපද්‍යති ඒ අවස්ථාවේදී ධර්මයන් නුවණින් ඉමසීමත් එක්ක එතන තියෙන සමාධි සම්බුද්ධියන්ගේ ඊළඟට වීර්ය ප්‍රීති එතන තියෙන අට ගන්න වීර්ය වීර්ය සම්බුද්ධියන්ගේ ඊළඟට ප්‍රීති ප්‍රීති සම්බුද්ධියන්ගේ පස්සතිය පස්ස සම්බුද්ධියන්ගේ සමාධි සමාධි සම්බුද්ධියන්ගේ උපේක්ෂා උපේක්ෂා සම්බුද්ධියන්ගේ බුද්ධියන්ගේ හතමේ කායන පස්ස සමාන කොටස වල පැහැදිලි කරා. එතකොට මෙතන මේ කප්පින සූත්‍රයේ තුලදී බුදුරණ වහන්සේ දකිනවා කප්පින කාමී වහන්සේ කය දිවි කරගෙන නොසලම කයගෙන ඉස්සව එතන සංගයමට වැඩ වාසය කරනවා. එතකොට මේ විදිහ නොසලම කයකින් සහ නොසලම සිතකින් එතන ඉංගිතං සංගිතං කියලා වචන දෙකක්ම ඉස්සර කරනවා නොසලෙන. එතකොට නොසලෙන කයකින් සහ සිතකින් යුක්තව වාසය කරන්න මහත්ඵල මහාසාරය වෙන්නේ මොන සමාධියද? ආනාපාන සමාධිය කියනවා. එතකොට ආනාපාන සමාධිය මේ විස්තර කරන දිවේ තුල අරහත්ය දක්වා විස්තරය තියෙනවා. ආනාපාන සමාධිය තුල මේ විස්තර කරන දේ තුල තියෙන්නේ අරහත්ය දක්වාම. දැන් මොන සමාධියද ආනාපාන සමාධිය? කොහොමද ඒක වඩන්නේ කියලා විස්තර කරනවා. මේ දීර්ඝ ආස්වාද කරනවා, පස්වාස් කරනවා, පස්සම්පයන් කාය සංකාර මේ ඔක්කොමත් එක්ක හේරම ටික විස්තර කරනවා. එතකොට මේ විස්තරයේ තියෙන සම්පූර්ණයෙන්ම අරහත්ය අවසානයේ කෙලවර. හැබැයි ආනාපානසතිය මුල් කරගෙන තමයි මේ කාරණාව කියන්නේ. ආනාපානසතිය වඩනකොට ඉංගිතයක්, සංගිතයක්, කයේ හෝ හිතේ කිසි විදිහක සිදුවන්නේ නැහැ කියලා. දැන් කොහොමද අපි දන්නවා රහතන් වහන්සේගේ ස්වභාවය කතා කරාම රහතන් වහන්සේ කොහොමද කය අදාළ නැහැ නමුත් හිතේ සැලවීමක්, ඒ කියන්නේ
සාමාන්‍ය ලෝකයේ එක එක තුනට පස්සේනේ හෙළවීමක් කතා කරන්න තියෙනවා. දැන් ඕක තියෙනවා දේශනා කීපයකම තියෙනවා චන්නෝවා සූත්‍රයයි දේශනා කීපයකම තියෙනවා එක තුනට පස්සේ නිශ්චිතස්ස චරිතං අනිශ්චිතං චරිතං නැති. හරිති අසති පස්සක්ති. පස්සක්තිය සති නැති නොහොත් නැතිවසති ආගති ගති නොහොත් ආගති ගති ආසති සිතූපාත නොහොත් සිතූපාත වසති මේ විද නමුරන් මේ ඔබේ මන්තර ඒසවන්ත දුක්ඛතාති කියලා මේ ගොඩක් දේශනා වල චන්නවත් සූත්‍ර ඊළඟට තවත් දේශනා කීපයක් පැහැදිලි කරනවා මේ එකතු වුණාම සැලීමක් තියෙන. එතකොට එකතු නොවෙන්නේ අරහත්ය. එතකොට එහෙනම් සාමාන්‍යයෙන් සිතේන සැලීම කතා කරන්න පුළුවන් අරහත්යත් එක්කත් එකතු නොවීම සම්බන්ධයි. කයෙහි නොසැලීමකුත් සිතේ නොසැලීමකුත් මේ හැම එකක්ම දැන් කයෙහි නොසැලීම බාහිරට පේන එකක් සිතේ නොසැලීම කියන කාරණාව ආධ්‍යාත්මික එකක් ඒතර ඒක අරහත්යත් එක්ක ඒතර මේ ඔක්කොමත් එක්ක මේ කැටි වෙලා කයෙහි නොසැලීමත් සිතේ නොසැලීමත් මේ ඔක්කොමත් එක්ක කැටි වෙලා ආනාපාන සතිය මෙන්න මේ විදිහට පුරුදු කරාට පස්සේ මෙන්න මේ විදිහට කය සහ සිත නොසැලෙන විදිහට බාහිරට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මම එදා විස්තර වශයෙන් ගොඩාක් පැහැදිලි කරා මේ තුනටම මේ ආනාපාන සතිය තුළ කායන පස්සනාව කොටසෙදී කොහොමද බුද්ධංගතික වැඩෙන්නේ කියන එක. දැන් කායන පස්සනාව කොටස කියන කොටත් අපට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. අපි කායන පස්සනාව තුළ අපි දැන් කායන පස්සනාව තුළ ආනාපාන සතිය තියෙනවානේ. ඒතකොට කායන පස්සනාව තුළ තියෙන ආනාපාන සතිය කායන පස්සනාවට අදාළ විතරයි. වේදන පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාව වලට කියෙදෙන නැහැ. එතකොට දැන් කායන පස්සනාව තුළ තියෙන ආනාපාන සතියේ අවසානෙට තියෙනවා අර ඉතිජ්ජත්තං වා කායේ කායන පස්සේ ඉරති බහිද්ධා වා කායේ කායන පස්සේ ඉරති පජ්ජත් බහිද්ධා වා කායේ කායන පස්සේ ඉරති මේ විදිහට සමුදි ධම්මන පස්සේ ඔය ධම්මන පස්සේ ඉවා සමුදි ඔය ධම්මන පස්සේ ඉවා අත්‍ය කායෝ දිවා කියලා මේ කරුණු ටික සතිපට්ඨානේ සමානුපස්සනාව අවසානට තියෙනවා ආනාපාන සතියේ තවසාට තියෙනවා. එතකොට එතන මම ඉදත් ඉස්මතු කරා මේ අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ කය කියන්නේ කය තමයි බෙදලා බලන්නේ කායන පස්සනාව කියලා. නමුත් බුදුරන් වහන්සේ කියන්නේ කය බලන්න නෙමෙයි කායේ කායන පස්සේ කායේ කය අනුව දකින්න කියලා. ඒකත් මම විස්තර වශයෙන් කියවදා කායේ කය අනුව දකින්නේ කොහොමද? දැන් අතිපට්ඨානේදී පැහැදිලි කරනවා මේ අතිකායෝ දිවා 57 සච්චිපටිතං හෝති. යාවදී ඥානමත්සාය. ඒ කියන්නේ කයත් ඇතයි කියලා ගන්නවා. ඇතයි කියලා ගන්නවා. එතකොට අපි ඇයි කියලා ගැනීම තමයි අපි නැතයි කියලා ගත්ත දෘෂ්ටියක්. අපි මුලින්ම සංකල්පයක් නැහැ කියලා දාලා හරියන්නේ නැහැ. අපි බෙදලා සිස්ටයක දාලා හරියන්නේ නැහැ. ඇතයි කියලා ගත්ත කය ඇති වෙන්නේ කොහොමද කියලා නෝනින් ඉස්සව හේතුඵල වශයෙන් හොයනවා. එතකොට කය අනුව බලනවා. මේ කය කොහොමද හටගත්තේ? කයත් කියලා ගත්ත හැබැයි පිළිච්ච කයේ ස්වභාවය නෙමෙයි. ඇතයි කියලා ගත්ත කයේ ස්වභාවය. කය ඇති වෙන්නේ මේක කොහොමද? අන්න මේ ඇති වෙන්නේ කොහොමද කියලා බලන න්‍යාය බලනකොට මොකද වෙන්නේ? කය හා එකතු වෙන්නේ නැහැ කියනවා. හැබැයි මේ බලන න්‍යාය කොහොමද? ආනාපාන සතිය ඔස්සේ අර බුද්ධයන් වහන්සේ වැඩෙන්නට ඕනේ. ආනාපාන සතිය ඔස්සේ කයන පස්සනාව කොටට තුළ බුද්ධයන්ව හතම වැඩිනකොට තමයි අර කයෙහි කයානුව ඇතයි කියලා ගත්ත කය සත්‍ය දකින්නේ. එතකොට දකින්න තියෙන මොකද? සමුදි ධම්මවන පස්සේ ඉවා කයයෙන් ඉහෙරති. වයදම්මවන පස්සේ ඉවා කයයෙන් ඉහෙරති. සමුදි වයදම්මවන පස්සේ ඉවා කයයෙන් ඉහෙරති. අට ගන්න ආකාරය ඇති වෙන ආකාරය මෙන්න මේක දකිනවා කොහොමද මේක ඇටයි කියලා ගත්ත කය හටගත්තේ කියලා. දැන් අපිට ඉස්සල්ලාම හු වෙන්නේ නැති වෙන එකනේ. නමුත් ප්‍රඥාවෙන් දකින්න නම් ඇති වෙන්න ඇති වෙන ආකාරය අපි ඉස්සල්ලාම හේතු බලයෙන් හොයන්නට ඕනේ. හේතු බලයෙන් හොයනකොට තමයි ඇති වෙන ආකාරය ප්‍රඥාවෙන් දකින්නේ. ඒක රොණ ඇටයි කියලා ගත්ත කයෙහි හට ගැනීම අහු වෙනවා. ඇටයි කියලා ගත්ත කයෙහි හට ගැනීම අහු වෙනවා. ඇතයි කියලා ගත්ත කයි හටගෙන අහු වෙනකොට අහු වෙන්නේ කොහොමද? මේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ හටගන න්‍යාය. සත්‍ය දෙකකින් පදනමත් එක්ක හටගත්ත දේ. සත්‍ය දෙකකින් පදනමත් එක්ක තමයි මේ කයක් ඇතයි කියලා ගත්තේ. ඉතින් එතකොට එහෙනම් සත්‍ය දෙකකින් පදනමත් එක්ක ඇතයි කියලා මේ ගත්ත කය අන්න අපට කියනවා කියලා තමයි යන්නේ. අපි තියෙන කය මෙතන බලන්න උත්සාහ කරනවා. නමුත් සත්‍ය වෙනකොට එහෙනම් අර ඇතයි කියලා ගන්න හේතු වෙන්නේ අවිද්‍යාව නම් සත්‍ය වෙනකොට ඒ කාරණාව අන්න අවිද්‍යාව දුර වෙනකොට අර ඇයි කියලා ගත්ත කය කතා කරන්න බැරි වෙනවා. අනම් දෙකකින් කිලෝකේ උපාදි තියෙනවා. එතකොට අත එකතු වෙන්නේ නැහැ. නිශ්චිතස්සන සවිතා. අන්න එකතු වෙන්න විදියක් නැහැ. ඇයි එකතු වෙන්නේ? ඇයි කියලා ගත්තොත් නේ. ඇයි කියලා නොගෙනීමත් ඒක තියෙමත් නැහැ. ඒතර මේ විදියට හතරම වෙනකොට
සම්පූර්ණයෙන් එකතු වෙන්න තියෙනවා එතන ඇත්තම නිකලෙත් වීමට හදා ගන්න තියෙන්නේ සියල්ලම එකතු වෙනකොට දැන් කයහ එකතු නොවන කියලා ඊළඟට වේදනාවහ ඊළඟට සිතිතහ ඊළඟට ධර්මයන් සමාන කූලෝ මේක එකතු වෙන්නේ අවසානයේ ධර්මයන් නික්ම වලවත් තමයි නිකලෙත් වෙන්නේ එතකොට දැන් මෙතනදී අජත්ත බහිද්දා කියන කාරණාව තියෙනවා දැන් ගොඩක් ඔය කාරණා සම්බන්ධයෙන් උත් ඇත්තටම මේ එදත් මගින් ඇහුවා ඔය කාරණා සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ දැන් අජත්තය කියනකොට අපි හැම වෙලේම මගේ මම කියන කාරණාව බහිද්දා කියනකොට බාහිර මම කියන ගන්න එක සාපේක්ෂව බාහිර පිට එතකොට දැන් අපි අජත්ත බහිද්දා කියන කාරණාව අපි ක්‍රම විද්‍යාකාරයෙන් දකිනවා මොකද මේ අජත්ත බහිද්දා කියන එක එකේ කෙනෙකුට සාපේක්ෂව කියලා කියනවා අපට ඒකාන්ත අධ්‍යාත්මික ඒකාන්ත බහිද්දාවක් කියන එක නෙමෙයි. ධමකට සාපේක්ෂව අධ්‍යාත්මයට සාපේක්ෂව අනිත් අනිත් පාත්‍ය. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් මගේ අත මගේ. ඒකකොට මගේ ආධ්‍යාත්මික දෙයක්. මම කියලා ගත්තට පස්සේ මගේ ඇහැට අත පේනවා. ඇහැට අත පේනකොට ඇහැට ඒක බාහිරයි. අත පේනකොට ඇහැට ඒ කාරණා බාහිරයි. එතකොට එහෙනම් අධ්‍යාත්මයේ කයට බාහිර නාම රූප අධ්‍යාත්මික ඇහැට බාහිරින් තමයි තියෙන්නේ රූපේ කියන එක. එතකොට ඒක සාපේක්ෂතාවය. ඒ වගේ අපිට මේ අධ්‍යාත්ම බහිද්දාවක් කියලා හැම මොහොතකම මේ ලෝකේ ප්‍රවැත්මක් තියෙන්නේ ඉඳගෙනමත් එක්ක. අධ්‍යාත්මික බාහිර කියන්නේ. දැන් අතිපත්‍යාන සූත්‍රයේ අපි බැලුවොත් එහෙම දැන් ගොඩක් අපි හැමෝම වගේ සාමාන්‍ය මූලික පුදු කිරීම එක ඕනේ නැහැ කියලා කාරණාව නෙමෙයි අපි මගේ එක බලලා බාහිර එක බලනවා. එතකොට ඒක ඇත්තම කල්පනා කරලා විතරයි. මම එදත් මේක ඉක්මතු කරා දැන් බුදුරණන් වහන්සේ ආධ්‍යාත්මිකයෙන් බලලා බාහිරයෙන් බලන්න කියලා කියන්නේ අපි බලන සාධෘත්ති. තම සතිපට්ඨාන සූත්‍රයේ බාහිර කියන වචනයක් කියන තැනක් තියෙනවා නවසීවතිගේ ඉස්සර කරනකොට. නවසීවතිගේ බාහිර කය මෙහෙමනම් සමාන කයත් මෙහෙමයි කියලා බලන ක්‍රමයක් ගලපන එකක් ඉස්සර කරනවා. එතන ඒක ඉස්සර කරනවා. ඔත් මෙතනදී එහෙම එකක් ඉස්සර කරන්නේ නැහැ. මොකද මෙතන පැහැදිලි කරන්නේ ඇත්තටම මේ කයක් ඇටයි කියලා ගන්න හේතුව අන්නේ කොහොමද මේ ආධ්‍යාත්මයේ බාහිරයි කියලා අපි දාගත්ත නිසා. ඇත රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසේ කය පහස මනස අරමුණ කියලා අපි බෙදාගත්තා. මෙන්න මේ දර්ශාවේ බෙදාගත්ත නිසා තමයි අපට මේ ලෝකේ ප්‍රවැත්මක් තියෙන්නේ. බෙදාගත්ත නැත්නම් ප්‍රවැත්මක් නැහැ. බෙදාගත්ත නිසායි අපට කයක් වේදනාවක් හිතක් ධර්මයක් ඇති වෙන්නේ. එහෙනම් බෙදාගත්ත ලෝකේ තමයි අර ඇටයි කියලා ගත්ත කහේ සත්‍ය වෙනවනම් ආධ්‍යාත්මික බාහිර කියලා බෙදාගත්ත ලෝකේ සත්‍ය වෙනවා. අන්න මේක සත්‍ය වෙනකොට මොකද වෙන්නේ? මේකේ හටගන්න ආකාරය අවිද්‍යාවත් කරන්නේ හටගන්න එකත් සත්‍ය දැකීමෙන් හටගත්ත කය කියන කාරණා සත්‍ය දැකීමෙන් හට නොගන්න ආකාරයත් මෙන්න මේක දකින්නකොට අර බෙදා ගැනීමට මොකද වෙන්නේ? අන්න බෙදා ගැනීම දුර වෙනවා. ඒකයි තුන්වෙනි කොට කියනවා අජ්ජත් බහිද්ද එකට බෙදාගත්ත කයක තමයි දෙපැත්ත ආධ්‍යාත්මික බාහිර බෙදාගත්ත නිසා ඇතයි කියලා ගත්ත කය. දැන් මොකද වෙන්නේ? සත්‍ය දකිනකොට බෙදාගත්ත ස්වභාවය බොරුවක් බව දකිනවා. අන්න ඒකත් එක්ක දෙක දෙක එකට දකිනකොට අන්න ලෝකේ හයක තියෙන්නේ නැහැ. ඒතර මේ කාරණාව අපිට අතිපත්තානේ හැම අනුපස්සනාවක්ම තියෙනවා. හැම අනුපස්සනාවක් තුළම මෙන්න මේ කාරණාව දකින්න තියෙනවා. එතකොට මේක ඇත්තනම් පටිච්චසමුප්පාදයේ එක බලනකොට දැන් පටිච්චසමුප්පාද න්‍යායය තමයි සතිපට්ඨානය තුළ මේ අවසාන හරිය තුළ විස්තර වෙන්නේ. පටිච්චසමුප්පාද එක බලනකොට දැන් කයක් ඇදයි කියලා ගත්තේයි සත්‍යමද කියමත් එක්ක. එතකොට ඇදයි කියලා ගත්ත කයේ සත්‍ය ස්වභාවය හොයනකොට අන්න අහු වෙනවා සත්‍යම දැකීම නම් අවිද්‍යාව පදනමත් එක්ක අන්න කය මූලිකව හයකට වචනයකට සිත්තකට එතන අනුපස්සනා නෙමෙයි සංස්කාර කරන ඉස්සර කරනකොට හයකට වචනයකට සිත්තකට පදනමක් ඉස්මතු වීමත් එක්ක ලෝකේ ප්‍රවැත්මට ද්වේතාවයක් පිළිනවා. නාම රූප විඥානේ ක්‍රියාකාරීත්වයේ ආයතනික සිදු වෙනවා. ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසයේ කය පහස මනස අරමුණ කියලා මෙන්න මේ ද්වේතාවයක් එක තමයි ලෝකේ ප්‍රවැත්මක් කියන්නේ දෙපැත්තකට බෙදෙච්ච නිසා. දෙපැත්තකට බෙදුව නැත්නම් ප්‍රවැත්මක් නැහැ. උදාහරණයක් ඇහිලා ගත්තොත් දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවක් කරන මොනවා ක්‍රීඩාවක් සෙල්ලම් කරන්නේ දෙපැත්තක් ක්‍රීඩාවක් තියෙනවා. ක්‍රීඩ දෙකක් බෙදිච්ච දන ක්‍රීඩාවක් තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ තුල අපේ ප්‍රවැත්මක් තියෙන්නේ හැම මොහොතකම දෙපැත්තක් තියෙන නිසා. මගේ ඇහැට බාහිර රූප තියෙන නිසා, මගේ කනට බාහිර ශබ්දය ඇහෙන නිසා. ඒතර බාහිරයි කියලා ගත්තොත් මම කියලා ගත්තා. මෙන්න මේ ද්වේතාවය, මේ බෙදීම
සත්‍ය දකිනකොට මෙන්න මේක බෙදීම දුර වෙලා යනවා. එතකොට එනම් මනින්ද අවශ්‍ය ලෝකයේ ස්වභාවය සකස් වෙන්නේ. මනින්ද සකස් නොවන නිසා අනලෝකයෙන් නිදහසව රටකින් ලෝකේ උපාදී තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට එකඟපස්සනාවක හැම මේ සියල්ලම උත්තර කරනවා. ඥාතිපතන සූත්‍රයේ තුලදී ආනාපාන සතිය මේ විස්තර කරන කාරණාවේදී ආයනපස්සන කොටසේදී බොජ්ජංග වැඩින ආකාරයත් ඔපරේෂන් බලන්ද බොජ්ජංග වැඩුණේ කොහොමද? එතන සිහිය තිබුණා, ධම්මචිය තිබුණා, දැන් මේ විදිහට සත්‍ය දකින්නට ඕනේ. ඊළඟට වීරිය, ඊළඟට ප්‍රීතිය, පස්සතිය, සමාධිය, උපේක්ෂාව කියන සියල්ලත් වැඩිනවා. මෙන්න මේ විදිහට බොජ්ජංගතම වැඩිනවා. ඊළඟට වේදනා ප්‍රශ්නවලත් එනවා. චිත්තන ප්‍රශ්නවලත් එනවා. ධම්මාන ප්‍රශ්නවලත් එනවා. මෙන්න මේ විදිහට ආනාපානසතිය පුරුදු කරනකොට කයෙහි කෙලවීමක් හෝ සිතෙහි කෙලවීමක් හට නොගන්න බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේක සම්බන්ධයෙන් තව ගොඩාක් කරුණා කතා කරන්න පුළුවන්. මම මේක සාරාංශය හැටියට මේ කරුණු ටිකක් ඉස්මතු කරේ. ටික ටික මේකට කරුණු පොඩි ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න ඔස්සේම තව ගොඩක් විස්තර කරන්නම්. මේක ඇත්තටම ගොඩක් ප්‍රශ්න ඇති. ඒ නිසා මේ ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු අහන්න ගොඩක් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මම දේශනාව මෙතනින් අවසන් කරනවා. මොකද මේකේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ගොඩක් කෙනෙක් ගොඩක් අයට ඒක හිතට යනවා වැඩි. ඒ නිසා පෙරවන් සරණයි ප්‍රශ්න වලට අවස්ථාව දෙන්න. පෙරවන් සරණයි. සාදු සාදු සාදු. ඒ අපි සම්ඳුන්නේ පූජ්‍යපද අලෝවේ අනුමදස්තිකෝගේ සන්වාසේ විසින් අපිට දේශනාකරවු කප්පින සූත්‍රයයි උන්වහන්සේ අපිට දැන් අවස්ථාව ලබා දී තිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අද බොහෝ අලුත් පිරිසක් සම්බන්ධ නම් මේ සාකච්ඡාවට ඉඳලා මම මේ පිරිසට අවස්ථාව දෙනවා ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගෞරවනීය සන්නහසට. ලෝකයේ සමග එකතුනාමයි මේ සිතේ චරිතයක් තියෙන්නේ කියලා මේ කප්පින් සූත්‍රයේ අපිට කියන කර දුන්නේ කය නසලීමක් සහ සිතේ නසලීමක් ඇතුව ආනපන සතිය වැඩිමුකද ඒ සන්වාචය වල සිටි අවස්ථාව. එතකොට මේ ලෝකයේ සමග එකතුනාමයි සිතේ චලිතයක් ඇති වෙන්නේ කියන කාරණාව සන්වාස ඒ පද්ධත පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම මේ නිසි දර්ශන චලිතං කිව්වම ඒ කියන්නේ කොහොමද කියන කාරණාව අපි හඳුන්නේ අපිට නැවත පැහැදිලි කර දෙන්න සිතං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සන්වාස. ඔව් සරවන් සර්ණයි මේ කාරණාව නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති සරිතේ අසති පස්සක්ති කියලා මේක මේ විස්තරයේ බුදුරණවහන්සේ පැහැදිලි කරන ඇත්තටම නිසිත වෙනවා කියන්නේ එකතු වෙනවා. එකතු වීමත් එක්ක තමයි චලනයක් කෙරවීමක් කියන්නේ. එතකොට අපි කොමද්ද කොහොමද එකතු වෙන්නේ? මොන අපි තනින් රූපයක් දැකినකොට අපට මගේ ඇහැ බාහිර රූපේ තියෙනවා කියලා ගැනීම තමයි මූලිකම තියෙන්නේ. ඇහැ තියෙනවා බාහිර රූපේ තියෙනවා. එතකොට ඇහැ තියෙනවා බාහිර රූපේ තියෙනවා කියලා ගත්තට පස්සේ අපි මේ තියෙන රූපය තේරුම් ගන්නද? දැන් අපට ලැබිච්ච රූපේ වටහා ගන්නද? අපි අපට කොටු වෙච්ච රාමුවේ සොය සංගත සමන්ට කොටු වෙච්ච රාමුවත් එදා කාලකාරම සූත්‍රයේ මම පැහැදිලි කරා සොයන් සංගත සමන්ට කොටු වෙච්ච රාමුවත් තියෙනවා. සමන්ට කොටු වෙච්ච රාමුවත්සේ අපි ඒකට තමන්ට ගැළපෙන විදිහේ මනින්න යමක් දානවා. අනිත් තමන් එක තේරුම් ගන්නවා. එතකොට අපි අර රූපේ එකතු වුණා. ඇයි එකතු වුනේ? අපි මේ ඇහැ තියෙන රූපේ තියෙනවා කියලා දැක්ක නිසා. ඒ නිසා රූපය එකතු වුණා. දැන් මොකද වෙන්නේ? නිශ්චිත වුණාට පස්සේ තේරීමක් තියෙනවා. ඇයි තේරීමක් තියෙන්නේ? දැන් තියෙනවා කියලා දැක්ක දේ වෙනස් වීමක් වෙනකොට අන මගේ වෙනස් වීමක් තියෙනවා. තියෙනවා කියලා දැක්ක දේ වෙනස් වෙනකොට මගේ වෙනස් වීමකුත් තියෙනවා. ඊළඟට ඒ කාරණේ කියනකොට අපි අපට සාමාන්‍ය එක පාටේ දෙනවා කම්පනියක් දුකක් කියන කාරණා විතරයි. නමුත් මෙතන ඒ ස්වභාවය වෙනස් වීමත් එක්කත් අපිට තියෙනවා
ඊළඟට දුක කියන කාරණාව එකක් තියෙනවා. මේ දෙකේම තියෙනවා. ඒ කියන්නේ අපිට අපිට මේ දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් සමහර සමාජයක් එක්ක නැත්නම් සාමාන්‍ය බාහිර ලෝකයේ තියෙන එක නැහැ කියලා බැලීමෝ සේ හරි කොහොම හරි අපිට පුළුවන් මේ ඒහා එකතු කියන්නේ ඒහා ගැටෙන්නේ නැතුව. නමුත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ අපි බාහිරව වෙනම සංකල්පනවත් තියලා. නමුත් අපි එහා අපි ඒකම එකතුලයි තින්නේ. එකතු වෙච්චදී අපි නැහැ කියලා ගත්තා කියලා අපිට බාහිරව ලැබෙන ලොකු දුක තියෙනවා. නමුත් අපිට එකතු වීමත් එක්ක ඒහා ඒක සා වෙනස් වෙනවා. දැන් ගෝචාරණව සම්බන්ධයෙන් රත්න දේශනාවක් කියනවා උපාදාන පරිදර්ශන සූත්‍රයේ සංගීතයි තුනේ. ඒ තමයි දැන් රූපය වේදනාව සංඥාව සංස්කාර වෙනවා. ඔය කර්ම පහ විස්තර කරන්නේ. දැන් මම ඇහිං රූපයක් උදාහරණයක් ගත්තී. එතකොට ඇහැට පෙන් රූපයක් එක්ක. එතකොට ඇහැට පෙන් රූපයක් එක්ක ගත්තාම එතන සකස් වෙන ඔය පහ. ස්කන්ධ පහ. ඒතර උපාදාන ස්කන්ධ පහ සකස් වුණාට පස්සේ අන්න එතන පැහැදිලි කරනවා රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානය හා එකතු වෙනවා මොකද විඥානය හම බැස ගන්නවා කියනවා. මේ එකින් එක වෙනස් කරනවා. එකින් එක විස්තර කරනවා. එතකොට රූපේ වෙනස් වෙන මොනවාද අන්න ඉරවිමත් විඥානයෙන් සංගුත්‍රායි රූපේ බැස ගන්නවා. රූපේ ස්වභාව වෙනස් වෙන එක, වේදනා ස්වභාව වෙනස් වෙන එක, සංඥා සංස්කාරයේ විඥාන ස්වභාව වෙනස් වෙන එක. මම මේකට නැවත සරියක් ඒක හඳුනගෙන ඒක තේරුම් ගන්න මම ඒකට බැටගත්තා. බැටගත්තට මගේ සිලෙවීමක් ඇති වෙනවා. ඇයි අර වන්තිපාර සංදියක්ම සකස් වෙච්ච දේවල් මේ සකස් වෙච්ච දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක මගේ සිලෙවීමකුත් තියෙනවා. අන්නේ සිලෙවීම තමයි දරණදී පැහැදිලි කරන්නේ. එතකොට කනට ආන සබ්ජෙක්ට් ඒකමයි. නාසය දාග්‍රාණය කරන දිව සස ලැබනකොට කයට පහස ලැබනකොට මනසින් අරමුණු කරනකොට මේ හැම මොහොතකදීම අපි අර බාහිර ලෝකය තියෙනවා කියලා ගත්ත නිසා අපි මේ බාහිර ලෝකය ලෝකයේ අපේ ලෝකෙට ගෝචර වෙනකොට එතන ඒ තුන එකතු වීම. ඒ කියන්නේ ඇහැ රූප විඥානය කරත් විඥානය මේ තුන එකතු වීම ස්කන්ධ සකස් වෙනවා. අන්නේ සකස් වෙන ස්කන්ධ කියලා අපි එකතු වෙන්නේ. අපි දකින්නකොට බාහිර ලෝකේ තියෙනවා කියලා. සකස් වුණා ස්කන්ධය ඇහැ රූප විඥානය එකතු වීම ස්කන්ධ සකස් වුණා රූප විඥාන සංකාර විඥානය කියන පහ. දිව රස විඥාන එකතු වීම සකස් වුණා රූප විඥාන සංකාර විඥානය කියන පහ. එතකොට මේ සකස් වෙච්ච දේ අපි සකස් වුණා කියලා නොදැකපු නිසා අපි මොකද වෙන්නේ? ඒ සකස් වෙච්ච දේ තියෙන දෙයක් බව අරගෙන අපි අර දිව ලැබිච්ච රසය ඔස්සේ අපි එකතු වෙනවා. ඒක හඳුන ගන්නවා. අපි ඒ ගැන කතා කරනවා. ඇයි අපි ඒක හා එකතුලා තියෙන්නේ? අපි දැක්කම සකස් වෙන බව. ඒ සකස් වෙන බව දැකීමම අන්න ඔහුගේ ප්‍රඥාවෙන් ඒ දැකීමත් එක්ක ආයකතු වෙන්නේ. නියමාකාරයෙන් දැක්කනම් එකලෙස දැනනවා සම්පූර්ණයෙන්ම දැක්කට පස්සේ නමුත් අර මූලිකව දැක්කපු කෙනාටත් සිහිය ලැබෙකනවා. එයාට පුළුවන් ඒ කාරණාව නෝනින් යුක්තව හරි ඒකේ කොටපට විදිහට කෙනෙකුට සිහිය ලැබුණාට පස්සේ එයාට අටලොව දහමකට කම්පාඩ වෙන හිත සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයාට ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. ඒහා එකතු නොවි එහෙම වෙන්නේ ඔහුගේ ඒ නෝන නිසා. ඇයි අර සත්‍ය ස්වභාවය දක්න නිසා. එතකොට එහෙනම් එකතු වන්නේ සකස් වෙනාටම දෙකපො නිසා. අන්න සකස් වෙන ආකාරය දැක්කනම් එකතු වන්නේ නෑ. ලෝකයේ සකස් වෙන ආකාර නොදකපු නිසා එකතු වන්නේ. සකස් වෙන ආකාරය දැක්කනම් එකතු වන්නේ නෑ. ඊළඟට තමයි දැන් සතිපට්ඨාන සූත්‍රය නැත්නම් ආනාපාන සූත්‍රයේ මේ ආම කම්පින සූත්‍රයේ මේ මේකම අර අතිපට්ඨාන වැඩෙනකොට අර කය වේදනාවස්සේ ධර්මයන් තියෙනවා කියලා ගත්තේ. එතකොට ඒ තියෙනවා කියලා ගත්තේ ඒ අනුපස්සනාවක් නේද අපට අනුප්‍රකටව වඩන්න පුළුවන් අනුපස්සනාව. කයන පස්සනාව වේදනාව සිතනකම ධම්ම අනුපස්සනාව කියන්නේ. එතකොට ඒ කයක් ඇතයි කියලා අපි ගත්තේ එක්ක අපට මානසික සංකල්පකින් දෙන්න පුළුවන්. මනස ආරමුණ විඥානය ඒක තීමෙන් මේක ඇති වුණ ඉස්සරදක අපි අරමුණක් තියනවා කියලා ගැට දෙයක් ඔස්සේ වෙන්න පුළුවන්. නැත්නම් ඇහැට පේන දෙයක් ඔස්සේ වෙන්න පුළුවන්. ඇහැර ප්‍රෝජන එකතු වෙලා. ඒව නැත්නම් කයට දැනෙන පහසක් ඔස්සේ වෙන්න පුළුවන්. වේදන පස්සනාව ගන්නකොට නම් කරට හිර ශබ්ද වර දෙයක් ඔස්සේ වෙන්න පුළුවන්. චිත්තන පස්සනාව සිතත් එක්කමයි. ධම්මන පස්සනාව ඒකත් ඉක්ම වල සකස් වෙන දේවල් ඔස්සේ. එතකොට ඒවත් අර සත්‍යය නොදකින නිසා තියනවා කියලා ගැට ලෝකයේ තුල සත්‍ය හොයන්න තියෙනවා. සත්‍ය දැකන නිසා තියෙනවා කියලා ගත්ත ලෝකේ. සත්‍ය දැකන නිසා තියෙනවා කියලා ගත්ත ලෝකේ සත්‍ය හොයනකොට මේ හේතුඵල ධර්ම හොයනකොට අන්න එතකොට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි
සතිපට්ඨානයේ අවසානයේදී මෙතකින්ති ලෝකේ උපාදී අනිසිතෝ චලිහෙර කියන ඒ වචනේ පැහැදිලි කරනවා. ලෝකයා උපාදානේ නෑ ඒක තමයි වාසික අනිසිතෝ චලිහෙර. එතකොට අර ධනවාසුත්‍රය තුල ඊළඟට උපාදම පර්තකනාසුත්‍රය තුල මේ හැම එකම විස්තර කරන්නේ එකතු වෙන සැලනාට. අන්න එකතු වෙන නොවුනම සැලෙන්නේ නෑ. එතකොට එහෙනම් මේ කප්පිල සූත්‍රය තුලත් හිතන සැලෙනවා කියන කාරණාවෙදී නම් අරහත්ත්වයේ කෙලිම ගන්න පුළුවන්. නමුත් අරහත්ත්වයේ විතරක් නෙමෙයි ආනාපාන සතිය එක කතා කරනකොට කයම සැලීම හිතම සැලීම දෙකම කතා කරනවා. එහෙනම් මේ නොතැනෙන ස්වභාවයකට පත්වන්නේ මෙන්න මේ විදිහට එකතු වෙ වාසය කිරීමත් එක්ක. ඒතොර එකතු වෙ වාසය කරන්නේ සත්‍ය දැකීමත් එක්ක. සත්‍ය දකිනකොට ලෝකේ සකස් වෙන්නේ ලෝකේ සකස් නොවන නිසා සත්‍යන් එකතු වෙන්න එකතු වීමක් එකතු වෙන විදිහට. ඒ නිසා සැලවීමක් ඇතිවන්නේ නැහැ. සැලවීම නැතිනම් අන්න සියලු දුක ඉවරයි. එතන පැහැදිලි කරනවා අනිශ්චිතත්ව චෛත්‍ය චරිතම් චලිතය ඇති පස්සත්ති පස්සත්තියල සති නතින හෝති නතිය ආසති ආගති ගතින හෝති ආගති ගතිය ආසති චතුප්පාතම හෝති චතුප්පාතේ ආසති මේ විද නහුරං නහුපේ මතර ඒකවසු දුක්ඛාති. එතකොට එකනක් මෙතනක් නැතුව සම්පූර්ණයෙන් දුක ඉක්මවනවා. මෙන්න මේ විදිහට සකස්සෙන ලෝකයේ සත්‍ය ස්වභාවය දකිනකොට ඒ දැකීමත් එක්ක එකතොයි වාසය කරලා සියලු දුක ඉක්මවන්න පුළුවන්. අතිපත්තානේ තුල සම්පානුපස්සනාවකම අවසානයේදී ඒ කර්ම පැහැදිලි කරනවා එකතු නොවන ආකාරය පිළිබඳව. එතකොට එකතු නොවන ආකාරය අපිට තේරුම් ගන්න තියෙන්නේ සත්‍ය දැකීමත් එක්ක නිසා අපි බලෙන් එකතු වෙන්නේ නැහැ කියන එකවත් නැත්නම් අපි යමක් කරගෙන යද්දී එකතු නොවී ඉඳී කියන එකවත් නෙමෙයි සත්‍ය දැකීමත් එක්කයි එහෙම එකතු නොවී සිටින්නේ. ඉතින් මේ කර්ම ඇත්තටම අපිට තේරුම් ගන්න අපි ගොඩාක් උත්සාහ කරන්න ඕනේ. අපිට ඒ ගැව ගැන කල්පනා කරන්නට ඕනේ. අපි අහපු මේ දහම් කාරණාව නිකර ඒ සම්බන්ධයෙන් ඒක දැන් අපිට අපට තේරුණු කාරණාවක් ආවට පස්සේ අපි ටික ඒක හිතනකොට අපේ නුවණ වැඩෙනකොට ඒ වැඩිච්ච නුවණට මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම අපට තේරුම් ගන්න යමක් කියන එක තමයි මේ දහම් මගට මූල ආරම්භයක් වෙන්නේ. මේ දහම් මගට උපකාරයක් වඩ පස්සේ මොකද අපට ආධ්‍යාත්මික ප්‍රඥාව වඩා ගන්නට දවස් තියෙනවා. ඒ ප්‍රඥාව වඩා ගන්නට අපිට මේක විමසන්නට ඕනේ. එතකොට ප්‍රඥාව වැඩෙනවා. අපි අර චින්තනයේ මෙහෙවර නිසා අප්‍රමාදී විචක්ෂණයේ කිරීමත් එක්ක චින්තනයේ මෙහෙවර නිසා ඒ මෙහෙවර චින්තනයත් එක්ක ප්‍රඥාව වැඩිලා මේ මග අපට විවරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟටයි දෙවන සර්ණයි සර්ණාච. පාලි විද්‍යාවේ පුරාණ කර්මය සාමාන්‍ය ජාතික සූත්‍රයේ වහන්සේ දා පැහැදිලි කළා ඒ ඉරාවිදි බුදුන් වහන්සේ එක එහෙමත් අනාපානයක් කියනවා. හැබැයි මම මෙහෙමයි කියන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කළා. ඒකත් මෙතරදි සම්මාස ඒක සාකරයේ වෙනක කියන්නේ අම්ස්ති කෙනෙකුට අනාපානය වඩන්න පුළුවන් සම්මා සිත්යෙන් තොරව. එතකොට ඒ දැන් මේ අවස්ථාවේදී එහෙනම් අපි ගන්න තියෙන සාමන් වහන්සේ සම්මා සිත්යත් තුළ ඉඳගෙන කරපු භාවනාවක් සිදු වගේද කෙටි කතර තුනේ විලස පොඩ්ඩක් අපිට හෙල්ද කරන්නේ අපි දැන් භාවනාව කරන කෙනෙක් හැටියට මොකක්ද ඉස්සල් කළ යුත්තේ භාවනා ඉස්සල් පුරන් කරන්නේ. අතේ වසරයි දැන් අරිට සූත්‍රයේ තුලදී මුලින් පැහැදිලි කරේ අරිට ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය සාමාන්‍ය ඕන කෙනෙකු පුරුදු කරන්න පුළුවන් එකක්. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරා මම මේක වදාරන්නේ මහත්ඵල මහාචාර්ය වෙන විදිහට කියලා ආනාපානසති විස්තරාත්මකව ප්‍රතිපත්තාට බොජ්ජංග වැඩිම විද්‍යාය මුක්ති සාක්ෂාත් වෙන ආකාරය පැහැදිලි කරා. ඒතකොට මෙතනත් බුදුන් වහන්සේ කප්පින ස්වාමීන් වහන්සේව පෙන්නලා මේ කප්පින ස්වාමීන් වහන්සේ කය නොසැලීම ගැන කතා කරලා හයත් නොසැලෙන සිතත් නොසැලෙන විදිහට මහත්ඵල මහානිසංසිත වෙන සමාධියක කොහොමද
ආනාපාන සමාධියයි විස්තර කරමින් කොහොමද ආනාපාන සතිය වඩනකොට කයත්ම කැලිය සිතන කැලියන සමාධියපත් වෙන්නේ කියලා විස්තරය තුළ තියෙන්නේ. අර හරිට ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේ විස්තර කරපු විස්තරයමයි. ඒ කියන්නේ සිරිපත්තාමයේ වැඩමින් බුද්ධංග වැඩමින් විද්‍යා මුක්ති සාක්ෂාත් කර වැඩ පිළිවෙල එතකොට ඒ ස්වභාවය දැක්කා. ඉතින් නැතිවීම කියන කොට දැන් අපිට සමාධිය තුළ කොහොමද ආනින්ජයක් කතා කරනකොට නොසැරෙන ස්වභාවයක් තියෙනවා. නමුත් මෙතන කතා කරන දේ තුළ ඒ ආනින්ජය මොහොතු සප්පින ස්වාමීන් වහන්සේගේ ස්වභාවයත් එක්ක අරහත්ත්වයම සම්පූර්ණයෙන් කතා කරන්නේ. එතකොට දැන් අරහත්ත්වය දක්වා යන විදිහට වැඩ පිළිවෙල තමයි තියෙන්නේ විස්තර කරන්නේ. එතකොට එහෙම බහුල වශයෙන් පුරුදු කරන ආනාපානසතියේදී මේක නොදැලෙනවා මේ විදිහට කයක් නොදැලෙනවා හිතක් නොදැලෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විතර අරහත්ත්වයක් එක්ක කතා කරන එකක් තියෙනවා. මොකද අරහත්ත්වයට දක්වව භාවනාව තුළ ආනාපානසතිය විතර කරනවා බුදුරණාහිතර බොජ්ජංගාදී වදින ආකාරයට. එතකොට නමුත් සාමාන්‍ය විදිහකට අපිට ආනාපානසතිය පුරුදු කරන දේ තුළදී සමාධියද ආනාපානසතිය එක්කම වෙන සමාධියක් හරි අපිට සාමාන්‍යයෙන් එහෙම නොදැලෙන ස්වභාවයක් පුරුදු කිරීමක් තියෙනවා. නමුත් මෙතන බුදුන් වහන්සේ ඉස්මතු කරන කාරණාව තුළදී ඇත්තටම අපිට බාහිරින් අර කය විතරක් කියන කාරණාවට වඩා කයේ නොතැලීම තේන තැලීම කියන මේ දෙකම ඉස්මතු කරලා පෙන්නන්නේ අර සමාධිය මහත්ඵල මහානිසංස කියන කාරණාවත් එක්ක විමුක්තිය දක්වාම යන එක. ඒක අවසානයේ එතන විස්තරය කියලා තියෙන්නේ ඒක. ඉතින් එහෙනම් අපිට සාමාන්‍යයෙන් අපි විෂධම්ම සුත්‍ර විහරණය පිණිස නැත්නම් අපට සැපසේ වාසය කිරීම පිණිස සමාධි භාවනා සූත්‍රය තුළ විස්තර කරන විදිහට අපිට මේ සමාධිය පුරුදු කරන්න ඕනේ. ඒ වගේම අපි මේක තුළදී නෝන මෙහෙවලා මේ ලැබෙන සමාධියත් එක්ක මේ සතිපට්ඨානය තුළ මේ කායනපස්සනා කොටස බුද්ධංගත් එක්ක වැඩෙන ආකාරයට තේරුම් ගන්නට නෝන මුල් කරගෙන අපි කල්පනා කරන්න ඕනේ. ඒකට අපිට සමාධිය කරා යොමු වෙන්න අවශ්‍ය යොනිසමනසිකාරය හදර්මතෝන යොනිසමනසිකාරය කියන මේ කාරණාවට යොමු වෙන්න වෙනවා. ඒකත් එක්ක තමයි ඒ සිතේ ඒකඟභාවය ඇති වෙනකොට නැත්නම් සමාධියේ සුලානාපස්සී දරන හුස්මරැල්ල ප්‍රකටත්වය ඇති වෙනකොට ඒ ප්‍රකටත්වය ඇති වෙච්ච හුස්මරැල්ල තුල සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ ඇතයි කියලා ගත්ත ආස්වාස් ප්‍රස්වාස් නම් මුඛය කොහොමද සකස් වෙන්නේ කියන ස්වභාවය තේරුම් ගන්නට අන්න එතකොට බුද්ධාගම වැඩිනේ ඒ කායර පස්වනා කොටස අවසන් වෙනකොට වේදන් පස්වනා කුචිත්තන පස්වනා කර ධම්මන පස්වනා කොටස දක්වා ගිහිල්ලා විද්‍යා සාක්ෂාත් වෙනවා. නමුත් අර ස්වභාවය අපි දැන් ඒක බුදුන් වහන්සේ පැහැදිලි කරලා ඒක වැරදි කියන්නේ නෑ. ඒක එපා කිව්වෙත් නෑ. අපි ඒක කරන්නට ඕනේ. ඒක එපා හෝ වැරදි කියන කාරණාව නෙවෙයි. එකක් එකක් තියෙනවා මම නැහැ කියන්නේ. නමුත් මෙන්න මෙහිම වඩනකොට මහත්ඵල මහානිසංස වෙනවා. විද්‍යා මුති සාක්ෂාත් වෙනවා කියලා පැහැදිලි කරන්නේ. එහෙනම් අපි මේ විදිහට සමාධිය අනාපානසති මුල් කරන පුරුදු කරන අතරතුර අපි උත්සාහ කරන්න ඕනේ විද්‍යා මුති සාක්ෂාත් වෙන විදිහට නොනින් යුක්තව ඒක වල තාම තේරුම් ගනිමින් තමන්ට ලැබිච්ච මහඟු අවස්ථාව අතරේ සමාධියත් එක්ක සමහර ලොකු මේ උපකාරයක් තියෙනවා. අපේ වාසිය ගන්නත් පුළුවන්. ඒක මුල් කර ගන්න පුළුවන් ඊළඟට අර නෝන සමන්ත යමුනාට පස්සේ. එතකොට අර ක්‍රමානුකූල බුද්ධයන් වැඩිමින් මේ මාර්ගයේ ඉදිරින් ඉදිරියට දියුණු කර ගන්න පුළුවන්. ඒක මෙතන කප්පින සූත්‍ර තුලත් පැහැදිලි කරන්නේ අර අරිට සූත්‍රයේ තුල බුදුරණන් වහන්සේ පස්සේ පැහැදිලි කරපු න්‍යායම තමයි. ඊට ස්වාමීන් වහන්සේට පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න මේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර කිව්ව විදිහට මේ ලෝකය පවතින්නේ අපි දෙපැත්තක් දකින හින්දා අජ්ජත් බහිත කියලා දැන් ওই අජ්ජත් බහිත දෙපැත්ත නැති වෙච්ච ගමන්ම මේ ලෝකය අවබෝධ කරගන්න අපිට උදව් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ. දැන් ස්වාමීන් වහන්සේ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද දැන් අපි ඉඳගෙන ආනාපාන සතිය වඩන්න පටන් ගන්නකොටම අපිට දැන් ওই දීගං දිගට දැනෙනවා පොට දැනෙනවා කියන අවස්ථාවෙම ඔතනින්ම අපිට පුළුවන් ද ওই දෙපැත්ත ගැන හිතන්න හරි ඔතන දෙපැත්ත වෙන් කරගන්න උත්සාහ කරන්න අර දිගට දිගට යන්නේ නැතුව ඔතනින්ම අපිට පුළුවන් ද
මං කියන විදර්ශනාවට බහින්ද වාගේ එහෙම නැත්නම් ඔය උතන තේරුම් ගන්න පුළුවන් ද මුලදීම කියන එක තමයි මගේ ප්‍රශ්නේ දරුවන් තමයි දරුවන්ටමයි සාමාන්‍යයෙන් මේ සබයිටි අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ කෙනෙකුට පුළුවන් මොකද මේ හැමෝටම පොදු ලක්ෂණයක් නෙමෙයි කෙනෙකුට පුළුවන් සමතේක වඩලා ටිකක් ඉඳලා පස්සේ දර්ශනාවත් එක්ක ඕනනම් කරන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර අයගේ මුලාහාර සම්භාවිතාව වැඩි. නමුත් තව කෙනෙකුට ඕනනම් පුළුවන් හේතුඵල දැන මේක මේ භාවනාවට ගිහින් උත්තරල්ල තේරුම් ගන්න එතන දර්ශනා කරන්න කියන කම එකපාරට කරන්න බැහැ. ඒක අපි නොනින් මසල මේ ධර්ම සම්බන්ධයෙන් හේතුඵල න්‍යාය සම්බන්ධ නිරෝධකමක් ඇති වෙනට ඕනේ. ඒක කියන්නේ පිටියත් උප්පටි විද්‍යාව දක්වා අපි හිත මේ ධර්මයත් එක්ක දියුණු වෙනට ඕනේ. එහෙම නැති කෙනෙකුට මේ දීලා ඒක විදර්ශනා කරන්න හිමියම වෙන්න බෑ. ඒ යාගේ සංකල්පනාව විතරයි. ඉතින් එතකන් අපි එහෙනම් ධර්මයේ හිමතලා තේරුම් ගන්න ඒ විදිහට අපි මහන්සි ගන්නව ගන්නත් ඕනේ. ඊට එතකන් අපිට බලන්න සාමාන්‍ය කෙනෙක් හොඳට සමාද වෙනවා මේ දේ පුරුදු කරන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ අපි මේක එහෙනම් මේ පුරුදු කරන්නේ සමාධිය අපේ හිතේ ඇති කර ගන්නට. ඊට පස්සේ තමයි විදර්ශනාව කියන කාරණාවට මේ සත්‍ය දකින්නට ඕනේ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා එක එක්කෙනාගේ ස්වභාවය අනුව ඒ ඒ කෙනාට ඒ මාර්ගය පුරුදු කරගන්න පුළුවන්. හැබැයි අපි කොයි විදිහට පුරුදු කරත් අපිට මේ ස්වභාවය සත්‍ය දකින්නට ඕනේ. අපි කෙනෙක් හොඳට සමාධිය තුළ ලොකුවට දියුණුලා එතන යමුලා ඉඳලා ඊට පස්සේ යාට මේ හේතුවක් නොවන යමුනාට පස්සේ එයාට පුළුවන් ඉතින් එතනදී මේ සමාධිය තුළ සත්‍ය ස්වභාවය දකින්නට ඊට පස්සේ තමයි එතනින් එහාට ආනාපාන සීතු චිත්ත දියුණු වෙලා යන්නේ. එතකොට හැබැයි මේ සකස් වෙච්ච අල්ලගෙන පවතුප සමාධිය එයාගේ සකස් ඒක ඒක නිරුද්ධ වෙනවා. එතන අනිත්‍යයක් නැත්නම් නිවන අරමුණු කරගෙන සමාධියක් හදනවා. බුදුරණවහන්සේ මාළුම් කොට සූත්‍ර තුළින් පැහැදිලි කරනවා. අටකනාග සූත්‍රය තුළදී එහෙම මේ ධ්‍යානයක් තුළ සමාධියක් තුළදී පංච සකස් වෙන පංච පාස්කන්ධයේ ස්වභාවය තේරුම් ගන්නකොට චිත්තං පටිවාපේති කියලා හිතේකින් අයින් වෙලා අමතාය දහසියා චිත්තං පසීදති අමෝත් දහස විතර පිටනවා. ඊළඟට ඒතං සංසං ඒතං පරිතං කියලා එයා ඒ ස්වභාවය පුරුදු කරනවා. එතකොට අමෝත් දහසියේ හිත පිහිටන්නේ එතන සකස් වෙච්ච පංචපාස්කන්ධ ක්‍රියාවලිය දකිනකොට. එහෙනම් මේ පංචපාස්කන්ධ ක්‍රියාවලිය අපට දකින්නට කරන්න ඕන ඕනේ. එහෙනම් මේ ධ්‍යානයකට ගිහිල්ලා හෝ සමාධියකට ගිහිල්ලා හෝ එතනදී ඒ ස්වභාවය දැක්කට පස්සේ එතනින් හිත අයින් වෙලා එයාගේ යොමු වීම තියෙන්නේ. විදර්ශනාවත් එක්ක නිවන අපේක්ෂාව නිවනට යොමු වෙන ස්වභාවයත් එක්ක තමයි ඉදිරියෙන් යන සමාධිය වැඩෙන්නේ. අර මූලික සමාධිය අපිට ලොකු රුකුලක් තියෙනවා. ඒක තමයි සුඛුලියමෙන්ද ඒ වගේම නුවණ යොමු වෙච්ච කෙනාට අර කාමයන් හා එකතු නොවන නිසා එකකින් එහාට දියුණු කරගන්නට ඒක ලොකු රුකුලක් තියෙනවා. මොකද අනිවාර්යෙන්ම සම්මාදිට්ඨිය සූත්‍ර කෙනෙකුට මාර්ගය ගැන ලොකු නුවණක් ඇති වෙච්ච කෙනෙකුට සමාධියක් තුළ විදර්ශනාවකට යොමුනොත් ඒව එක්ක ආනාදාමී එක්ක අරහත් වෙන බව බුදුසසුනේ දේශනා බොහෝමයක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් වුණා නම් සමාධිය වඩලා සමාධිය වඩමින් ඉඳලා විදර්ශනාව ගැන වෙනම නිවැරදි තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත න්‍යාය පස්සේ මුසල්ලා එකත් එක්ක යන්නට තව කෙනෙකුට සමාධියේදී නැත්නම් ඉපකට වන අරමුණෙහි සත්‍ය ස්වභාවයේ හේතුඵලාදී මේ න්‍යාය වදන කරලා ඉවසලා ඉතින් ඒ විදිහට මාර්ගය දිනු කරගෙන යන්නට කොහොම ගියත් මෙන්න මේ සතිපට්ඨානයේ වැඩෙනකොට වැඩෙමි බුද්ධංග වැඩෙමින් විද්‍යාවේ මුක්ති ප්‍රාප්තාර්ථන වැඩ පිළිවෙල තමයි බුදුරණවහන්සේගෙන් ආනාපානසති තුල වැඩෙන්නේ. ඉතින් ඒ සඳහා සම්පතමත්ක වැටෙන විදිහට සම්පතමාට තේරෙන විදිහට එකට යොමු වෙන්න ඕනේ. තමයි විදර්ශනාව ඉබ කියන කොට නම් අර කෙනෙකුට මූලික වුණා ඒ දේ කරාට ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට ඒක අපහසු වගේ තේරෙනවා නම් අර විදිහට කරලා විදර්ශනාව කියන කාරණාවත් නැත්තම් හේතුඵල වශයෙන් මේක තේරුම් අරගෙන එකෙන් යමුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඒක හරියට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ තමන්ට වැඩෙන ආකාරයත් එක්ක. කොහොමුණත් අපි සමාධිය වඩමින් ඉඳලා අපි සමාධිය තුළින් විදර්ශනාව ලැබෙනවා කියන කාරණාව එක්ක වැඩදී ඒකට අපි වෙනම
හේතුඵල වශයෙන් ඉමසන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේගේ දේශනාව තමයි උපනිෂද් සූත්‍රයේ ඒක තුළදී පැහැදිලි කරනවා සමාධියෙන් යථාබෝධ ඥාන ඇති වෙනවා කියලා. හැබැයි සමාධියෙන් යථාබෝධ ඥාන ඇති වෙනවා කියලා පැහැදිලි කරන්නේ ඒ ලැබෙන සමාධිය මොකක්ද කියන කාරණාව අපි හොයන්නට ඕනේ. ඒ සමාධිය ලැබෙන්නේ පැහැදිලි කරන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ හේතුඵල වශයෙන් සත්‍ය දකිනකොට දුක හට ගන්න ආකාරය වැටෙනකොට සද්ධාව ඇති වෙලා ඒකින් ප්‍රීතිය ප්‍රමුඛභාවය ඊට පස්සේ ඒකත් එක තමයි සමාධිය තියෙන්නේ. ඒ සමාධියෙන් තමයි සබුදුණන තියෙන්නේ. එතකොට එතන සමාධියෙන් සබුදුණන තියෙන ආකාරය පැහැදිලි කරනකොට අර හේතුඵල වශයෙන් නෝලින් ඉමතීමත් එක්ක චිත්ත ඒකාග්‍රතාවය සහ බුදුඥානය තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් අපි කොයි විදිහට කරත් ඒක තමයි විමුක්ති මාර්ගය බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි තේරුම් අරගෙන අපි පුරුදු කරන හැම දෙයක් පුරුදු කරන්න ඕනේ. එතකොට අපට කිසිම ප්‍රශ්නයක් නැතුව කෙනෙකුට සැපසේ මේ මාර්ගය දියුණු කරන්න පුළුවන්. තව කෙනෙකුට දුකසේ, ඒ කියන්නේ අතරම සැපසේ සහ දුකසේ පැහැදිලි කරන කාර්යතාව තුළ තියෙන සැපසේ පැහැදිලි කරන්නේ ධ්‍යාන පහසෙන් ලබන කෙනාට, දුකසේ පැහැදිලි කරන්නේ ඒ පැත්ත පුරුදු නොකළ කරන්නේ නැතුව කෙනෙක් විදර්ශනාවත් එක්ක යනවා. එයාට පහසෙන් ලබන සමාධියක් ලැබෙන්නේ නැති එක. ඒක දුක්ඛාපටිපදා කිප්පබින්ඥා, එතන දුක්ඛාපටිපදා දන්දාදීඥා. සැපසේ යන එක දුක්ඛාපටිපදා කිප්පබින්ඥා, ඊළඟ දුක්ඛාපටිපදා දන්දාදීඥා. මෙන්න මේ ආකාරයට පුද්ගල හතර දෙනෙක් බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා අපට ඒ කාරණාව සමන්ත සුදුසු ආකාරයේ තේරුම් ගන්න පුළුවන්. ඊට සමිනාන්ත මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ භවනාවක් කරන පොඩ්ඩක් ආලාපාන සති භවනාවක පොඩ්ඩක් කියලා ඉඳලා මට පුළුවන් සිත තැම්පත් වුණාට පස්සේ මම හුඟක් වෙලාවට අර මදු පිටික සූත්‍රයේ වෙන විදිහට මේ තුන්න සංගති පස්සෝ න්‍යාය වගේ දේවල් ටිකක් හිතනවා. ඒ නිසා නේද මම මේ මගේ කය හැදෙන්නේ කියලා හිතනින් තමයි ගොඩක් වෙලාවට පුළුවන්. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට කියන්නේ මේක අය යන කය අනු බලනවා කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද? මම කරලා දී හරිද කියලා. හොඳයි, ඊට පස්සේ මේ ඒ ප්‍රශ්නේ ඒ කාරණාව ඇත්තටම නිවැරදි. නමුත් අපි අර සින්න සංගති පස්සෝ එක තමයි සකස් වෙන්නේ. අපිට මේ සකස් වෙන ක්‍රියාවලිය නියමාකාරයෙන් අහුවීම තමයි. දැන් අපිට මූලිකව අපට අහුවෙන්නේ නැහැ. අපිට මූලිකව මේ කල්පනා කිරීම තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට යන වැඩපිළිවෙල තමයි සැබෑවටම ඉතින් ඉහාට දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොතනක කියා අපර සකස් වෙන්නේ ස්පර්ශයක් එක්ක තමයි මේ හැම දෙයක්ම. හැබැයි දැන් ආනාපානසතිය තුළ මේ වැඩෙන වැඩපිළිවෙල අපි නිකන් කල්පනා කිරීමෙන් විතරක් සිදුවෙන එකක් නෙමෙයි. ඒක මේ සාමාන්‍යයෙන් අපිට එකපාරට දෙන්න බහින්න බෑ. නමුත් ඒකට මූලාරම්භයක් හැටියට කෙනෙකුට පුළුවන්. ඒ විදිහට කයිදෙන් පහසක් හෝ මොන හරි අරමුණක් කියන කාරණාවක් එක්කනේ අපට ඇන්න තියෙන්නේ. එහෙනම් එතනේ සිදුවෙන ක්‍රියාවලිය තුළ මේ ඉස්පර්ශයේ එක්ක මේ සකස් වෙන සකස් වීම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට නම් හේතුඵලයෙන් නෝණින් ඉවසන්නට ඕන. හේතුඵලයෙන් නෝණින් ඉවසනකොට මම මේ කාරණාව ටික කලින් පැහැදිලි කරා. මේ විදිහට හේතුඵල වශයෙන් නොවනින් අපි තර්කයක් ඔස්සේ විමසනකොට අපි ආධ්‍යාත්මය තුළ වැඩෙනවා වැටීමේ ශක්තිය. ඒ වැටීමේ ශක්තිය ඒකට කියන ප්‍රඥාව කියලා. ඒක ක්‍රමානුකූලව වැඩෙනකොට අපට අමුතුවෙන් චින්තනයක් හතරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වැඩිච්ච ප්‍රඥාවට පුළුවන් මේ සත්‍ය ස්වභාවය උඩට දකින්නට. හැබැයි අපට බලින් ඉගෙනවත්තලා බලින් විතරේ නවත්තලා සත්‍ය දැකීම නෙමෙයි තියෙන්නේ. අපි මේ විදිහට නොවනින් මේ කාරණාව කල්පනා කරනකොට අන්න ඒක තමයි ප්‍රඥාව වෙනවට පස්සේ අපිට මේ කල්පනා කරන එක බාධාවක් කරදරයක් වඩපත් වෙනවා. දැන් දෙවන ධ්‍යානයට යනකොට පරිණ ධ්‍යානයේ විතර පිටර බාධාවක් කරදරයක් වෙනවා. ඒ වගේ තමන්ගේ ප්‍රඥාව වෙනකොට සිහිය නොවන වීර්ය මේ තුනම එකතුනාට පස්සේ අන්න ප්‍රඥාවෙන් දැකන ස්වභාවයටපත් වෙනවා. අපට හබව කල්පනා කරන්න මේ ප්‍රේතවල වශයෙන් හිතන්නට එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මූලික වෙයි අපට හේතුඵල වශයෙන් මේක හිතන්නට ඉමසන්නට ඕනේ. ඒව ඉමසමින් යනකොට තමයි අපේ සිගෙනවන වීර්යය මේ ඔක්කොම එකට කැටි වෙලා සත්‍ය දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මහත්මයා කරන එක වැරදි නැහැ. අපි හැබැයි දැනගන්නට ඕනේ මේ බුදුරණවහන්සේ කියපු ප්‍රමේම තමයි මේ නෙමෙයි තමයි සිදුවන්නේ කියලා. ඒක සිදුවන්නට නම් අපට මේ කරන වැඩ පිළිවෙලත් එක්ක ප්‍රඥාවත් ලැබෙන්න ඕනේ.
අපි අපේ ක්‍රම විතරකේ ඉක්මවල ප්‍රඥාවතුලින් මුද දකින්නට ඕන. නමුත් ඒකට මූලාරම්භය. ඒකට පටන් ගැනීම. ඒකට යොමු වීම. ඔය විදිහට මේ ඇදයි කියලා ගත්ත මේ කයේ ස්වභාවය කුමක්ද කියන එක තේරුම් ගැනීම වැඩි පිළි තමයි. එහෙම වැඩි පිළිවත් කියනකොට අපි අර සිතේ එකඟ ස්වභාවය ඊළඟට වීරියක් සිහියක් නුනත් මේ ඔක්කොම එකට කැටවෙච්ච තැනදී මාර්ගයේ විසින් සත්‍ය දැකීමෙන් මේ ක්‍රමානුකූලව මේ ආනාපානසති ය ඔස්සේ වැඩි වෙන වැඩි පිළිවෙල වැඩෙනවා. ඉතින් ඒ නිසා ඒක දිගට පුරුදු කරන්න තවත් ඒ කාරණාව විස්තර වශයෙන් තේරුම් ගන්න මහන්සි ගන්න. ඒත් මහන්සි ගන්න අතරතුර සමන් හිතේ ස්වභාවයේ වැඩෙන ආකාරය තේරුම් ගන්න විතරකේ බාධාවක් කරදරයක් වෙනකොට ඒ විතරකේ නොකරන ස්වභාවයක් හිතරපත් වෙනකොට සත්‍ය ස්වභාවය දකින්න හැකියාවක් ලැබෙනකොට ඒ දකින්න කොට ප්‍රඥා වැඩිවීමත් එක්ක අපි කල්පනා කිරීමක් කරව අන්න ඒකට යොමු වෙලා ඉන්නකොට තමයි සැබෑට මේ මෙචලින් ඉහාට මේ මාර්ගයේ හොඳට වැඩෙන්නේ. නමුත් එහෙම වෙන්නකොටත් අපකට යම් කිසි අත්දැකීමක් නැත්නම් ප්‍රීතියක් නැත්නම් සැපයක් අත්විඳිනකොට අපි ඒක උපාදාන කරගන්න ඕන. එහෙනම් නමුත් ඒකත් උපාදාන කරගත්තත් මාර්ගය නම් එයා ඉන්නේ ඒකෙත් කාලෙකට අපිට කියන්න බැ කාලෙක මොනවද කියලා සමහර ඊළඟ ජීවිතේ ගැනත් පුළුවන් බ්‍රහ්මලෝක ගැනත් පුළුවන්. එයා ඒකේ සත්‍ය දැකලා ආයත කරනවා. මොකද සෝතාපන්න කෙනෙක් ආත්ම හතක් සංසාරේ ගමන් කරන උපරිම මොහොතේ. එතකොට එහෙනම් එයා කවදා හරි ඒ අල්ලගත්තේ සත්‍ය දැකලා අතහැරීමක් සිදු වෙනවමයි. ඉතින් මේ විදිහට යන වැඩ පිළිල තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුරුදු කරන න්‍යාය නිවැරදී තව ඉතින් එහාට අපට මාර්ගයේ වැඩෙන්නට වඩා දේවල් පුරුදු වෙන්න තියෙනවා. ඒ ඉතින් ඒ නිසා ඔය විදිහට වැඩ පිළිවෙල පුරුදු කරගෙන කෙරුවට කරන්නේ. ඊටවන් සර්ණයි බොහොම වැඩගත් වහන්සේගේ උත්තරේ ස්වාමීන් වහන්සේ ජාපේ වෙනත් වෙනවා මට ඉදිරි වැඩකට ඉදිරියට මට පොඩි තාපස්සයක් ආපු ස්වාමීන් වහන්සේ එතනදී එහාට ඇත්තටම දැන් ටිකක් මට එහෙම තේරෙනවා يعني සාමාන්‍ය ජීවිතේදී මට ටිකක් ඒ වගේ දැක්මකට ඉන්න හැම දෙයකදීම ඒ අර න්‍යාය වෙනව නේද කියන එක පිළිබඳ හැඟීමක් ඇති කරගැනීම වගේ තියෙන එක ඒක තවදුරටත් ගෙන යන්න ඕනද ස්වාමීන් වහන්සේ මොකද භාවනා ක්‍රීඩාවක් විතර නෙමෙයි නේද එතන ඒක වෙන්න ඕන කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් තේරුම් ගන්න ඇත්තමයි ඒක ඇත්ත අපිට මේ භාවනාව ඉඳගෙන ඉන්නේ ඔස්සයි තරක් නෙමෙයි හැම මොහොතකම මේ කාරණාවට යොමු වෙන්න ඕනේ ඒ විදිහට ජීවිතයේ හැම මොහොතකම මේක යොමු වෙලා ඉන්නකොට තමයි භාවනාවක තියෙන වඩවඩවත් වැඩි දියුණුව වෙන්නේ. එහෙනම් අපි ජීවිතය තුළදී මේ සම්පූර්ණයෙන්ම මේක සත්‍ය ස්වභාවය දරන ගන්න බැරි වුණාට අපි මේ සිදුවන ක්‍රියාවලිය ගැන යම් අවධානයක් තියෙන්න ඕනේ. ඒක තමයි අපිට මේ සාමාන්‍යයෙන් මේ භාවනාවක් ප්‍රබලව වැඩි දියුණුව වෙනවා. දැන් අපි හිතන්නේ ගොඩක් ඉඳගෙන ඉන්නකොට විතරයි කියන්නේ. නමුත් ඉඳගෙන ඉඳලා එතනින් එහාට ඒක ප්‍රබලව දියුණු කරන්න හේතුවන්නේ අර අනිත් හැම මොහොතකම මේක ස්වභාවය ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන එක. අනිත් කාරණාව තමයි අපේ නිවැරදිව මේ ස්වභාවය හේතුඵලණී ආය මේ මේ වෛද්‍ය පදනමක් ගැන සාකච්ඡා කරන එක අපි හරියට තේරුම් ගත්තොත් අපට මේ සිහිය ලැබෙනකොට යමෝන ස්වභාවයක් වෙන්නට ඕනේ මේකත් දැකින එක. සිහිය ලැබෙනකොට අපට අධික රාගය අධික දේශය එනකොට අන්න අපට සාර්ථක වෙනවා ඒක. ඒ අපි අර සත්‍ය ස්වභාවය යම් ප්‍රමාණයක තේරුම් ගත්ත නිසා ඊළඟට ලෝකේ ප්‍රශ්නයක් වෙනකොට අපට ඒක තුළ යම් මට්ටම නොසලී ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඇතුළේ තියෙන නෝන නිසා. මෙන්න මේව තමයි අපට අත්දැකීම් බවට පත් වෙන්නේ. ඇතුළේ අපි යමක් වෙන විශාල දෙයක් හොයන කාරණාව නෙවෙයි. මේකදී අපට හොඳට ප්‍රබලව ඒ කාරණා වැටහෙනවා. මේක මේ බොරුවක් එක්කනේ පවත්න්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මහත්යාගේ ජීවිතේ ඒ විදිහට ඉතරක් කියන්නේ ගොඩක් හොඳයි. මොකද ඒක තමයි සැබෑවටම අපට මේ ධර්මයේ තේරුම් ගන්නට ගොඩක් උපකාරවත්. මොකද අපිට ප්‍රකට වෙන්නේ එතනදී මේ ලෝකයේත් එකදෙස් තමයි අපට මේ තේරුම් ගන්න පුළුවන්. අපි තුල තියෙන වර්ධනේ, අපි තුල තියෙන මේ ස්වභාවය, කෙලෙස් නොවන ස්වභාවය, සත්‍ය දකින්න ස්වභාවය. මේ හැමදේම අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය විදිහට දිගට පුරුදු කරගෙන යන්න ඒක ලොකු භාගයක්, ලොකු අවස්ථාවක් වෙයි තමයි ඉදිරියට මාර්ගයේ තේරුම් ගන්න. හැබැයි පොදර මතක තියාගන්න ඕනේ අපි පුරුදු කරන කොට අපි කිසි දෙයකට ලකුණක් නැත්නම් කිසිම දෙයක් දෙන්නට හොඳ නැහැ. අපි හැම වෙලාවෙම හොයන්නේ මේ සත්‍ය. අපි මේ බොරුවක් එක ජීවත් වෙන ඉතින් ජීවත් වෙන බොරුව තුළ ජීවත් වෙන ස්වභාවයේ අපි ඉක්මවන්නට ඕනේ කියන හැඟීමක් විතරයි. අපි ඒකට ලකුණු දීලා සතුට වෙන අවස්ථාවක් නෙමෙයි කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා හොඳට ඒ කාරණා තේරුම් අරගෙන ඒ විදිහට වැඩ පිළ පුරුදු කරගෙන යන්න අනිත් එක තමයි අපට යම් කිසි නුවණක් යම් කිසි වැටහීමක් ඇති වුණා නම් ඒ වැටගෙන සත්‍ය අනිත්‍ය බව තේරුම් ගන්නට ඕනේ. ඒක ඥානවත් සුසුද්ධි ඥානවත් සුසුද්ධි බුදුන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. යම් කෙනෙක් හේතුඵල න්‍යාය හොඳට තේරුම් ගන්නවා.
පටිච්චසමුප්පාද ගැන 77 ක ඥානිය හට ගන්නවා. ඒ 77 ඥානිය ඇතිවීමත් එක්ක ඇතිවෙච්ච ඥානිය තුළ පැහැදිලි කරන්නේ අවිද්‍යාව පස්සේ සංස්කාර උපදිනවා, අවිද්‍යාව නැතිවෙයි සංස්කාර කියලා යනවා. අතීත අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා, අතීත අවිද්‍යාව නිසා සංස්කාර කියලා ගියා. අනාගත අවිද්‍යාව ඇති වුණාම සංස්කාර තියෙනවා, අවිද්‍යාව ඇති වුණාම සංස්කාර කියලා යනවා. මෙන්න මේ ඇතිවෙච්ච නෝණක් අනිත්‍ය දෙයක් සංකෘතියක් බව වටහින්නට ඕනේ. අන්නේ බවත් වැටහිච්ච කෙනාට තමයි මාර්ග ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් අපේ ස්වභාවයක් තියෙන ඇත්තටම ඒ ස්වභාවය උපාදාන වෙන ස්වභාවය. ඒකවල තියෙන එකක්. නමුත් අපි ඕකත් කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. මේකත් අනිත්‍ය ස්වභාවයක් බව. මේකත් සකස් කරන ස්වභාවයක් බව. ඉතින් පස්සේ තමයි ඉතින් එහාට මාර්ගයේ ප්‍රමාණකව දිනුවත්. ඉතින් ඒ නිසා ඔබතුමන්ලට එකට සත්‍ය ධෛර්යය ලැබෙන්නත් කියලා මම ඒකෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ ඒකේ කාරණා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමාධිය වැඩිමින් පවතින කෙනෙකුට නම් කටින් විද්‍යාවක් ආවේ අරමුණු තියෙනීමත් එක තමයි. ඉතින් ඒ වෙලාවේදී බුදුරණවහන්සේ නම් දේශනා කරනවා ක්‍රම කිහිපයක්. එකක් තමයි අපි දැන් අපිට බොජ්ජං කියන කාරණා ප්‍රකට නැති කෙනෙකුට නැත්නම් අපිට මේ ගර්ධනාව හරියට යොමු නොවන කෙනෙකුට අර පජලායන සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එක එක ක්‍රම එක්කෝ මේ අවිනිදිමත හරියන විදිහට ක්වාන්ටිෆයි ටිකක් රත් කර ගන්න විදිහ අපි මේව කරන්නේ මේ ඉස්පත් කරන්නට ඕනේ නැත්නම් අහස බලන්න ඉස්මන් කරන්න ওই විදිහට කියලා දෙනවා. එහෙම නොවුනොත් බුද්ධංග එක බුදුරණහන්සේ පැහැදිලි කරනවා තීන නිද්‍යක් හිතේ හැකිලීමක් ඇතිවෙච්ච කෙනෙකුට ධම්ම විචිය විරිය වඩන්න කියලා. ධම්ම විචිය විරිය ප්‍රීති මෙන්න මේ ටික වඩනකොට ඉතින් හැකිලීම දුර වෙනවා. ඒ කියන්නේ අර අරමුණ සිවුම් වෙච්ච ස්වභාවය අඩු වෙනවා. සත්‍ය ස්වභාවයේ හේතුඵල වශයෙන් හොයනකොට එතකොට අර විතරකයක් වැඩිපුර යොමු වෙනවා, විමසීමක් යොමු වෙනවා. අන්න ඒ විමසීම විතරකේ වැඩිපුර යොමු වුණාට පස්සේ අර තීරමිද්දී ස්වභාවය අඩු වෙලා යනවා. මේ කාරණාව අපිට විදර්ශනා කරන කෙනෙකුට වුණත් විදර්ශනාවක් එක්ක භාවනාවක් පුරුදු කරන කෙනෙකුට වෙන්න පුළුවන්. මොකද හේතුව විදර්ශනාවක් කරගෙන යනකොට බව මම අර මුලින් කිව්වා විදිහට විදර්ශනාවක් කරනකොටත් කෙනෙකුට අර ලොකු උතරකයේ බාධාවක් හඩබරයක් වුණාට පස්සේ ඔහු ඉරායාසින් උතරකයේ දුර්වල මේ සත්‍යභාවය දකින්නට කියමු වෙනවා. සමහර ලාවට එක තියුම් වුණාට පස්සේ තියුම් වීමත් එක්ක ඔහුගේ හැකිලීම කම්මැලිකම නිදිමත බව එන්න පුළුවන්. ඒ අවස්ථාව තුළ හොඳට තේරුම් ගන්නට ඕනේ නේද? මම ඉතින් මෙතන එහාට මට යන්න අමාරුයි. දැන් මම අහපව් අර මුල් විදිහටම විද මේ හිමතනට ඕනේ කල්පනා කරන්නට ඕනේ කියලා අහපව් අර සීමසීම කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව අපි ටික පුරුදු කරගෙන යන්නට ඕනේ. මොකද මේක ක්‍රමානුකූලව පුරුදු කරන් යනකොට තමයි අපේට ලොකු පන්නරයක් එක්ක ඉස්තාවර ප්‍රවැත්මක් එක්ක මේ මාර්ගයට යොමු වෙන්න පුළුවන්. දැන් සමතේදී සමතේ විතර පුරුදු කරන කෙනෙකුට උනත් මේ දර්ශනන උනත් කෙනෙකුට උනත් ඒ අවස්ථාව තුළ ඒක මගහරින්න වෙනවා. මොකද මොකද හැර එයාට අනිවාර්යෙන් සිනමුද රටනවාමයි. ඉතින් මේකම ජීවිතෙන් කිහිප ඕන සමයක් අනුගමනය කරන්න පුළුවන්. එතන අවසරයි. ඉතින් සම්මත අත්මාන පින්සන්න. සේතසන සනස. සනස මගේ ගැටලුව ඇයි කියලා ගැට කයෙන් ප්‍රකාශ කර කරුණෙහි කය යන්න මෙතනදී අර්ථයක් වන්නේ කොහොමද කියන එක. මොකද කය යන එක අපිට එක එක විදිහට අර්ථයක් ගන්න පුළුවන් නිසා සහ මේක අපිට කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ආකාරයකම විස්තර කරගන්න පුළුවන් ඉතින් සේවල් සමය සර්. සෝ මෙතන පැහැදිලි කරන දේසුල තියෙන්නේ කය කියනකොට කායන පස්නා සාධනවත් එක තියෙන්නේ.
එතකොට කයක් එකයි කියලා ගත්තේ අනුපස්සනාව. දැන් අපි කය අනුපස්සනාව කියන කාරණාවේදී අනුපස්සනාව විතර කරනකොට කොටස් ගණනාවක් විතර කරනවා. මේ හැම එකදම වේදනාව අනුපස්සනාවදී වේදනාව කාරණාවට වේදනාවක් ඇතයි කියන කාරණාව, ඊළඟට ධම්ම පිටාර පස්සා හිතක් ඇතයි කියන කාරණාවට, ධම්මානුපස්සනාවේ ධර්මයක් ඇතයි කියන කාරණාවේදී, දැන් ඊළඟට දැන් ඔකේ අර විදාකාරයෙන් විස්තර කිරීම ගැනත් කතා කරගොත් කයක් ඇතයි වචනයක් ඇතයි හිතක් ඇතයි කියලා සංස්කාරෝත්සේ විස්තර කරන කාරණාවක් පැහැදිලි කරනවා. එතකොට ඒ පටිච්චසමුප්පාදය තුළ ගන්නකොට මූලිකව අපේ හැඟීමක් තියෙනවා. ඒ හැඟීම් මත පදනම්ලා තමයි හයක් වචනයක් හිතක් ඇතයි කියලා ගත්ත මූලික හැඟීම් මත පදනම්ලා තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ඒ පටිච්චසමුප්පාදය කියන වීමත් එක්ක ගොඩනැගිච්ච දෙයක් තමයි මේ හයක් තියෙනවා කියලා අපිට ගොරෝසු ප්‍රකටවන්නේ. වේදනාවක් හිතක් ධර්මයක් තියෙනවා කියලා ගොරෝසු ප්‍රකටවන්නේ. අන්නේ ගොරෝසු ප්‍රකටවෙච්ච මේ හය ඒක තමයි අපිට උත්තරයක් එක්ක අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට පටික්කෝලයක් එක්ක, සාධමනසිකාරයක් එක්ක, සම්පජන්‍යයක් එක්ක යොමු වෙලා තියෙනවා. එතැයි කියලා ගත්තේ මේ අර පරිසෝපන් නිර්මාණය එක්කයි. මූලිකව කයක් පටිනයක් හිතක් එකයි කියලා ගත්තේ අර ආභ්‍යන්තර හැඟීම නිමේ අපිට ගොරෝසුව ප්‍රකට වෙච්ච අරමුණක් එක්ක යන්නේ. මෙන්න මේක හේතුඵලය හොයනකොට මේ එතැයි කියලා ගත්තේ මේ සත්‍ය හොයන එක. අන්න ඒක තමයි ඒ හයන පස්සනාව කොටස වල පැහැදිලි කරන්නේ. වේදන පස්සනාව කියන්නේ එතකොට ඇතයි කියලා ගත්ත වේදනාව, චිත්තර පස්සනාව තුළ ඇතයි කියලා ගත්ත සිත, ධම්මන පස්සනාවේ ඇතයි කියලා ගත්ත ධර්මය. එතකොට මේ හැම දෙයක්ම ගන්නට හදනම වෙච්ච පටිච්චසමුප්පාදය තුළදී අවිජ්ජා සංඛාර ක්‍රියාකාරීත්වයට යොමු වෙනකොට මේ අපට ආධ්‍යාත්මික හැඟීමක් තියෙනවා. ලෝකයේ පැවැත්මක් තියෙනක කායවා භික්ෂුවේ සති කාය සංකේතනා හේතු උප්පටි ගැජ්ජත්තම් සුඛ දුක්ඛ. වාචායවා භික්ෂුවේ සති උප්පටි සංකේතනා හේතු උප්පටි ගැජ්ජත්තම් සුඛ දුක්ඛ. මනේවා භික්ෂුවේ සති මනෝ සංකේතනා හේතු උප්පටි ගැජ්ජත්තම් සුඛ දුක්ඛ අවිද්‍යාපච්චයාව කියලා බුදුරණන් වහන්සේ සංකේතනා සූත්‍රය පැහැදිලි කරනවා. මේ කයක් ඇදයි කියලා ගැනීමත් එක්ක කාය සංකේතනා හේතු සැප දුක්කට ගන්නවා ආධ්‍යාත්මික. වචනයක් ඇදයි කියලා ගැනීමත් එක්ක වටි සංකේතනා හේතුෙන් ආධි සැප දුක්කට ගන්නවා. මනසක් ඇත්තයි කියලා ගැනීමත් එක්ක මනෝ සංකේතන හේතුයෙන් ආධ්‍යාත්මික පුදුකට ගන්නවා. එතකොට එතන අර හයක් ඇත්තයි කියලා ගත්ත කාරණාව එතන පැහැදිලි කරේ හැඟීමක්. හැඟීමක් කියලා කියන්නේ අපි අර මේ මූලික ප්‍රත්‍යක්ෂ පිණිස හයක් එකක් වචනයක් කියනවා කියලා ගත්ත හැඟීම. ඒක පත පදනම් වෙලා තමයි කාය සංකේතනාව තියෙන්නේ. ඔකට ලක්ෂණ උදාහරණ එක දේශනා කීපයක් තියෙනවා. මේ සංගතිකයන් හතරේ මට මතක ඇටියෙට අතක් ඇතිකල්ලි එතවීමක් පහත් දෙවීමක් තියෙනවා. කකුලක් ඇටයි කියලා ගත්තාම තමයි ඇවිදීමක් තියෙනවා. හත් පාද කකුල් තියෙනවා. මට මතක ඇටියෙට ඇවිදීමක් තියෙනවා. හන්දක් තියෙනකොට පල්ලමක් තියෙනවා. බඩක් තියෙනවා කියලා ගත්තාම බඩගින්නක් තියෙනවා. එතකොට මෙන්න මේ අර මූලික ගැනීමක් තියෙනවා. අන්නේ ගැනීම තියෙන්නේ මේ සත්‍යව දැකීමත් එක්ක. එතකොට එහෙනම් ඒ ගැනීම තිබුණ නිසා තමයි අපිට මේ කය ගොඩ නැගුණේ. වචනේ ගොඩ නැගුණේ. සිත ගොඩ නැගුණේ. මේ කය ගොඩ නැගුණේ. වේදනාව ගොඩ නැගුණේ. ධර්මයන් ගොඩ නැගුණේ. සිත ගොඩ නැගුණේ. අන්න ඒක තමයි අපිට ගොරෝසු ගෝචර වන මේ ස්වභාවය අපිට හේතුඵල වශයෙන් හොයන්න තියෙන්නේ. ඒ හේතුඵල වශයෙන් හොයනකොට අහුවෙනවා මෙන්න මේ පටිච්චසමුප්පාදයේ මූලික න්‍යාය ටිකක්. එතකොට මේ පටිච්චසමුප්පාදයේ මූලික න්‍යාය අපිට එකපාරට අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නට අපට වඩා නුවණ වැඩෙන්නට ඕනේ. මේකදී අපිට මේක තේරුම් ගන්න ඇත්තරම පටිච්චසමුප්පාද කාරණාව හරියට නිරවුල් තේරුම් ගන්නකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ප්‍රතිපත්තානේ තියෙන්නේ කියන කාරණාව අපිට හොඳට ඒකත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිපත්තානේ තුල මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැඹුලා තියෙන ආකාරය අපිට මේ හැම දේශනාවක් හොඳට අධ්‍යයනය කරනකොට වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙතන මේ කය, වේදනා, සිත, ධර්මයන් කියන කාරණාව පටිච්චසමුප්පාදයේ තුලින් නිර්මිත වෙච්ච පටිච්චසමුප්පාදන ගැටීමත් එක්ක ගැනීමක් කියන එක පටිච්චසමුප්පාදයේ තුල තියෙන මූලික හැඟීම කියන කාරණාව නෙවෙයි. ඒක තමයි ගොඩක් තින් ඒකෙම තව පොඩි දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍ය කරනවා. දැන් අපි එකම කාරණාවක් ගත්තොත් හුස්ම රැල්ල කියන එක. එතනදී අපි හුස්ම රැල්ල කියන තැනදී ඒක කය හැටියටත් නැත්නම් දැන් හුස්ම රැල්ල තේරුම් ගනිද්දී මේ තේරුම් ගත්තේ පංචපාදනස්කන්ධ සිත්තක් කියන තැනින් ගත්තොත් ඒක සිත හැටියටත් ඒ අපි තේරුම් ගන්න තැන අනුවද ඒක වෙනස් වෙන නිසාද? තේරුම් ගන්න.
තේරුම් ගන්න සැනෑව තමයි. නමුත් මූලිකව අපට ගොරෝසුව වැඩෙන විදිහෙන් නම් කය මුලින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මූලික පිට තේරුම් ගන්න ගියාට අපි ඒක පිටිවිල්ලක් එක්ක ඇනදයක් නිසා අපිට ඒක ආනාපාන සතිය වැඩෙන විදිහට සිතනපස්සනාව දක්වන්නේ නැහැ. ඔකද දෙන්න චිත්තපස්සනාව තුලට අපි ගිහිල්ලා නැහැ. හැබැයි චිත්තපස්සනාවේ කොටසක් කියන අපිට යම් ප්‍රමාණික චිත්තපස්සනාව කියන එකක් අහු වෙනවා. නමුත් අර ක්‍රමානුකූල වැඩිලා කිච්ච චිත්තපස්සනා කරනවා නෙමෙයි අහු වෙන්නේ. ඒක අහු වෙන්නේ කායන පස්සනාව හොඳට වැඩනට පස්සේ. නමුත් අපට අරින්න හිතන්න පුළුවන්. සිතක් ඇටයි කියලා ඒකත් ඒ කාරණාත් එක්ක මට මේක රොකට හිතන්න පුළුවන්. එතකොට තමයි යම් විදර්ශනාවක් එක්ක අපිට මේක හේතුඵලියම හිතන්න පුළුවන්. මේ හැබැයි අපි ඇයි මේ තර කයන පස්සන කොටස තමයි. මොකද කයන පස්සන කොටස හොඳට වැඩිලා ඒක හරියට තේරුම් අරගෙන ඒකේ නිදහසක තැන තමයි කයන පස්සනාව ප්‍රකට නොවි වේදන පස්සන විතර ඊටන්නේ ප්‍රීති සැපේ චිත්ත සංකාර එක්ක තමයි ඊළඟට ප්‍රවැත්ම තියෙන්නේ. ඒක තික්මුවට පස්සේ තමයි චිත්තපට සංවේදී කියන කාරණාව කරේ. හැබැයි ඉතින්නකොට ගොඩාක් දීම වෙලා. නමුත් ඒ අර මූලික වල කාරණා ටික තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බුද්ධ ගන්න පුළුවන් මේ මනස පිටකටයි කියලා ගැනීමත් එක්ක මේක ඇති වුණේ කියන කාරණාව. ඒ අතයි කියලා ගත හිදි සත්‍යෙ මොකද මූලික ආරම්භය කියනවනේ දැන්. අපි බලමු කල් මේ දැන් එතන මේ මෙතන බෑ පැහැදිලි කරේ සම්පූර්ණ ඉන්සියත් එක්ක මේ ආරාපාති මුල් කරගෙන සම්පූර්ණ යන ක්‍රමයනේ. නමුත් ධම්මා ධම්මානුපස්සනාතුලිය පැහැදිලි කරනකොට පංච නීවරණ පව පැහැදිලි කරනවානේ. එහෙනම් අපිට ප්‍රතර පංච නීවරණේ තේරුම් ගන්න තියෙනවානේ. ඊළඟට චිත්තපස්සනාවේ ප්‍රායෝගික තේරුම් ගැනීම තියෙනවානේ. එතකොට මේ හැම දෙයක්ම හිතේ සකස් වෙන ආකාරය ප්‍රති තේරුම් ගැනීමක් තියෙනවානේ. එහෙනම් අපිට ආරාපාති දුණත් අපිට මේක හිතෙන් මොම්මෙක තේරුම් ගන්න කියන දේ ඒ සකස් වීම වලට පුළුවන්. අර මේ පිළිවෙලට සම්පූර්ණයෙන් වැඩෙන්නේ නැහැ. මොකද ඒක වැඩෙන්නේ එතකොට මේ පිළිවෙල වෙනතෝනේ. නමුත් අරගෙන කිරීමත් එක්ක අපට මේ අවශ්‍ය වැඩ පිළිවෙලට වුණා මාර්ගය සැකසෙනවා. ඉතින් ඒ නිසා සමන්ත ප්‍රකට වෙන ආකාරනවල අරගෙන ඒ විදිහ විදර්ශනා කිරීම තමයි වටින්නේ. මොකද ඒක තමයි සැබෑවටම මේ අපි අර ආයාසයෙන් කල්පනා කිරීලා එක්ක නැතුව අපට ප්‍රකට වෙන වර්තමානයේ අපට ප්‍රකට වෙන කාරණාවල විදර්ශනා කිරීම බඩපත් වෙනවා. ඒ විදිහට දේශනා කරනකොට මග නිවැරදි වෙනකොට මේ මග තුලින් අපට එතනින් ඉහාට යමීමක් තියෙනවා. ඊළඟ සැරේ බොම්පින් ස්ථානවල ප්‍රබල සත්‍යයි. දැන් 77 පොළක ඥානයේ පහළ වෙනවා කියලා හාමුදුරුවෝ කිව්වන්. ඒක ටික විස්තර කරන්න පුළුවන්. හරි, ඊළඟ සැරේ. එතන හැටි මේ දුටි ඥානස්ෘත්තම එක පැහැදිලි කරන්නේ ඥාන 77ක් පිළිබඳව. එහෙනම් දන්නවා ඇති පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් පටිච්චසමුප්පාදයේ අංග 12ක් තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ කියන 11ක් තියෙනවා. එකිනෙකට ප්‍රත්‍යවශයෙන් ගත්තොත් 11යි තියෙන්නේ. දැන් අංග 12යි ප්‍රත්‍යවශයෙන් ගත්තොත් 11යි. අවිද්‍යා පත්‍ය සංකාරා එකයි. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාවරු පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති ජාතිපටි ජරා මරණ කියලා පත්‍ය වශයෙන් ගත්තම 11යි කියන්නේ. එතකොට මූලික එකක බැලුවොත් අපි අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව පත්‍ය කරගෙන සංස්කාර තියනවා කියන එක තමයි පළවෙනි ඥාණය. අවිද්‍යාව හේතුයෙන් සංස්කාර තියනවා කියන එක වර්තමානයේ තුල මේ වර්තමානයේ තුල ධම්මස්කිති ඥානය ධර්මයන්ගේ ප්‍රවැත්ම පිළිබඳ ඥානය තමයි ඒක වර්තමානයේ. තමන් අත්දකින එක අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා කියන ඥානය. ඊළඟට අවිද්‍යාව ඇතිවෙන සංස්කාර ඇතිවෙනවා කියන ඥානය දෙවෙනියට. මේ තමන් අත්දකින ධම්මස්කිති ඥානය. මේක මුලින්ම තියෙන ධම්මේ ඥානය, පස්සේ තමයි අන්වේ ඥානය කියන්නේ. ධම්මේ ඥානය කියන්නේ වර්තමානයේ මේ ඥාන 77 ඇති වෙච්ච කෙනාට පොතපන්න කියලා කියනවා. මේ විදිහටම නෝණ තියෙනවා. ඒ කියන්නේ මේ න්‍යාය සම්බන්ධයෙන් නෝණ තියෙන කෙනාට. එතකොට අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත පළවෙනි එක, අවිද්‍ය නැති කල්ලි සංස්කාර නැත දෙවෙනි එක. එතකොට එතන ඥාන දෙකයි. එක ධම්මේ ඥානයි. ඊළඟට අන්විඥානය තියෙනවා. අතීතයේ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වෙනවා. ඒක ගලපා බැලීමක් වෙන්නේ ධම්මේ ඥානය මත පදනම් වෙනවා. තව ඥාන තුනයි. අවිද්‍යාව අතීතයේ නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. එතකොට හතරයි. අනාගතයේ අවිද්‍යාව ඇති කලින් සංස්කාර තියෙනවා. පහයි. අනාගතයේ අවිද්‍යාව ඇති කලින් සංස්කාර තියෙනවා. හයයි. එතකොට ධම්මේ ඥානියෙදී ඇති වෙච්ච හේතුඵල ඥානයත් එක්ක අන්වේ ඥානියත් එක්ක අතීතයේ අනාගතයයි එක්ක මේ ඥානයම දකිනකොට එතන ඥාන හයයි. මේ ඥාන හයම
ඥානියක් බවට සමන්ත ප්‍රකට වීමක් කියන්නේ ප්‍රඥාව ඇතිවීමත් එක්ක. මෙන්න මේ ඇතිවෙච්ච නුවණත් කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිවන් ධම්මං. මේකත් සකස් වෙච්ච දෙයක්. මේ අරහත්ංග මාර්ගයේ තුලදී කෙනෙක් සම්මාදිටිය පත්වනවා. ඒත් පත්වෙච්ච සම්මාදිටියම සංකතය සකස් වෙච්ච දෙයක්. නේමද සංකතය. එහෙනම් මේකත් කය ධම්මයක්, වය ධම්මයක්, මේ වටහා ගැනීමත් විරාග ධර්මයක් කියලා වැටෙනවා නෝනා. අන්න ඒක හත්වෙනි ඥානය. ඒකෝ ඥාන හතයි. මේ ධම්ම ඥානයත් එක්ක ආත්ම ඥාන දෙක ගලපලා බලනකොට අතීත අනාගතයත් එක්ක ඥාන හයයි. මේ වටහාගත්ත නෝනටත් අනිත්‍ය ස්වභාවයෙන් මේ යුක්ත දෙයක් බව වටහා ගන්න එකත් එක්ක හතයි. එතකොට එකකට හතක් තියෙනවා. අන්‍යෝන් සත්‍ය වශයෙන් ගත්තාම 11ක් තියෙනවා. එතකොට 11ට එක නතර ගන්න 77ක් තියෙනවා. මේක තමයි මේ ඥාන 77. මෙන්න මේ ඥාන 77 ඇති වෙච්ච කෙනාට කියන සම්මාදිට්ඨියට ප්‍රවේශ කරනවා කියලා. සම්මාදිට්ඨියට කරනවා කියලා. මොකද අපි ගොඩක් වෙලාවට අපිට තියෙනවා අපි යමක් තේරුම් ගත්තට පස්සේ අපි ඒක එකතු වෙනවා. අපි හිතදක් ඉන්නේ නැහැ. මේක සමහරවිට තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තියෙනවා. සංගීතනික අය පහේ ඉන්දිය සංගීතයේ යම් කෙනෙක් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මෙහි හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනමේ නිස්සාරණයේ ප්‍රඥාවෙන් දැකපු කෙනාටයි සෝතපන්න කෙනා කියන්නේ කියනවා. මේ එක්ක ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනාට අරහත් සාතන් වාසී කියන්නේ කියනවා. ප්‍රඥාවෙන් දැකපු කෙනා සෝතපන්න කෙනා ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනා රහතන් වාසී. එහෙනම් ගොඩනගෙච්ච ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම එහි හට ගැනීමක්, එහි නැතිවීමක්, එහි ආස්වාදයක්, එහි නිස්සාරණයක් මනා ප්‍රඥාවෙන් දැකීමට ඕනේ. එනම් අර හට ගන්නා වූ ප්‍රඥාව තුළ සත්‍ය විතරක් සකස් වෙච්ච ස්වභාවයක් බව අත්දැකීමට වන ප්‍රඥාව තුළින් ඒක තමයි සක්කාය දිට්ඨි සැදැහැවටම සක්කාය දිට්ඨි වැඩ පිළිවෙන්නේ. මොකද නැත්තම් අපිට මගේ නෝණක් මගේ මේ මව ඇති කරගන්න දේක් බවට එකක් වත් මම හිතන්නේ තේරුම් ගැති පෙරවන් සර්වයි මම හිතන්නේ අනේ සමති මහානාථන් සතියේ භාවනාව වගේම මේ සක්මන් භාවනාවෙන් අපිට දැන මේ වැඩ වඩා ගන්න පුළුවන්ද? ඔව් දරුවන් සරයි. මෙහෙමයි සමාධිය කියන කාරණාවේදී එක එක විදිහට අපිට හිතන්න පුළුවන් අපිට එක පාඩක කියන්න පුළුවන්. නමුත් අපට විදර්ශනාවන් සම් ගෝණ විදිහට සක්මන් ඉවත් කරන්න පුළුවන්. නමුත් සක්මනේදී යම් පිට ඒකාතිකාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් අපට ලොකු සමාධියක් කරා යන්නට නම් මේ කයේ නොතලීමක් පවතින්නට ඕනේ. ඒකත් එක්ක අපට පහස ඉරියව්වක් කියලා මේනොර අරට මූලාරම්භයක් බවට ඉතරයි පත් වෙන්නේ. ඊළඟට අපට ඉඳගෙන ඉරියව්වක් පුරුදු කරන්න වෙනවා. නමුත් අපට මේ යම් සමාධියක් ලකුවට ඇති වෙනවා. ඊළඟට විදර්ශනාවක් කරන කෙනෙකුට නම් ඒක ඕනේ විදියට විදර්ශනාව පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම එයාටත් සාමාන්‍යයෙන් ලොකු ඉස්සෙක් කරලා යනකොට ඉතින් එයා තව යම් වැඩ පිළිවෙලක් පුරුදු වෙනකොට මේ කාලේ හැටියට නම් අපට අනිවාර්යයෙන්ම භාවිතා බහුලීකරණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සමාධිත්වයෙන් යුක්ත සත්‍ය තේරුම් ගත්ත සත්‍ය දැකපු කෙනෙකුට බුද්ධජන ධර්ම භාවිතා බහුලීකරණය කරගෙන එනම් පුරුදු කිරීම බඩපත් කරන්නට අවශ්‍ය වෙනවා. අර අධික ප්‍රඥාව තියෙන තීක්ෂණ බුද්ධිය තියෙන අය ඒ කාලේ සුසීම් ස්වාමීන් වහන්සේ බාහිදාර කිරී සානුස්සාරය. ඒ අය අර අධික ප්‍රඥාවත් එක්ක එක මොහොතින් මේ සත්‍ය කියලා දැක්වලා නිදහස් වුණා. නමුත් අපිට පුරුදු කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. සක්මන් භාවනාව අපට සමාධිය වහා ලබා ගන්නට උපකාරයක් වෙනවා. හැබැයි ඒක අපි සිහියෙන් හොඳට කරනකොට ධ්‍යාන ලබා ගන්න පුළුවන් දෙයිද කියන කාරණා අපට ඒකාන්තයෙන් කියන්න අමාරුයි. නමුත් ප්‍රබලවනම් ධ්‍යානයක් ඇටියට පවත් වෙන්නට නම් අපිට අනිවාර්යයෙන්ම නොදැනෙන ස්වභාවයකට එන්න පහසු ඉඩාවක් එක ඉඳ වෙනවා. නමුත් අරක මූලාරම්භය පවට ඒක අනිවාර්යම උපකාරයක් වෙනවා. ඊට පස්සේ අශ්‍රවණාන්සේ ධ්‍යාන සම්බන්ධ ඒ ප්‍රශ්නේ දීමට පොඩි ගැටලුවක් නැවතවරක් කතා කරන්න අවශ්‍යයි. මේ මට ටිකක් හේතිස්ස දෙයක් තමයි මේ ධානයේ කියන සම්බන්ධයෙන් අපි වෙනම යා යුතුද කියන එනම පොඩක් ගැටලුවක් තියෙනවා. මොකද ඇත්තටම සමාධිත්වයේ ඉඳන් සමාධිය ඇත්තටම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රඥාව වැඩි වීම වෙනකොට ධානයේ කිරින් අපි අවධානය යොමු කළ යුතු නැහැ නේද කියලා මම ඇත්තටම ලොකු ගැටලුවක් වෙනවා. සමහරවිට
කියනවා පළවෙනි ධානය දෙවෙනි ධානය කියන ඒ වගේ දේවල් ගැන සැලකේ යුතුද කරන් අතුරු යෝග අවතරේ ඕ එහෙම නැත්නම් ඉගෙන වැඩි සැලකිල්ල අවශ්‍ය නැද්ද කියලා තමයි සරණයි අතර වැඩගත්තේ මායික ප්‍රශ්න මේ එතනදී ඇත්තටම කෙනෙක් කිසිදම සිතු විහරණයෙන් කෙනෙක් වාසය කරන කෙනෙකුත් නම් ඒක ඉතින් හොයමින් කියලා ඒක පවත්වන ප්‍රශ්නයක් නැහැ. නමුත් විදර්ශනාව නැත්නම් ආස්වාද ක්ෂේත්‍රයේ වැඩ පිළිවෙල වෙන සමාධිය නම් පංචපාදයන් සත්‍ය බව දකින එක එයාට මේ ලෝකේ සකස් වෙන්නේ කුමක්ද සකස් වෙන සියල්ලක්ම සත්‍ය දකින්න. යම් කෙනෙක් නිවැරදිව සත්‍ය දකින්න ගමන් කරනකොට එයාට බාහිරින් ඒ කියන්නේ ලෝකේ තුල කාමයන් මේ ලෝකේ ඉන්න නැති වුණාට පස්සේ කාමයන් සත්‍ය දකිනකොට ධ්‍යානෙ හිත පීඩනවා. නමුත් සමහරවිට ධ්‍යානෙ අල්ලගන්නවත් නැහැ. ධ්‍යානෙට දන්නේ නැහැ. අපේ ලොකු නෝනා පීඩක කෙනෙක්. එයා විදර්ශනාව අපහැරිච්ච ගමන් එයාට ප්‍රකට වෙන කාරණාව ධ්‍යානෙ වෙන්න පුළුවන්. නමුත් එයා ධ්‍යානෙ කොළොයා යන වැඩ පිළිලා නෙමෙයි තියෙන්නේ. ඒක විදර්ශනාවම කරගෙන යන කියන අනිත් ස්වභාවය. නමුත් ඒ කිච්චේ කාර්යතාවයක් තියෙනවා. එයා එක නම් කිරීමක් දාලා නැහැ. අනිත් කෙනාට කියන්නේ සම්පතියත් එක්ක යනවා. ඇතරම ඒ ආගේ ඉතලම සුඛ විඥානයක් යරි පවතිනවා සපති වාසිකියක් පවතිනවා ඒ ආගේ ධ්‍යානෙත් එක්කම යන්නේ ඉතින් ධ්‍යානෙත් එක්ක ගිහිල්ලා ගොඩක් කාලවට අපි දැනගන්න ඕනේ දර්ශනාව කියන්නේ මොකද්ද හේතුඵල කියන්නේ මොකද්ද අපේ ජීවිත ඉලක්කය මොකද්ද කියලා ඒක මොන වුණත් ගොඩක් අය හොඳට සමාධිය තියෙනකොට දහම් ධර්මයක් තියෙනකොට තමයි බාහිර ලෝකේ තියෙන ආසාවත් ගොඩක් අඩු වුණාට පස්සේ තමන් අවබෝධන බවත් හැවටෙන්නේ කියලා අපට ඇත්තටම අවබෝධ වුණ බව රැවටීමක් අපට ඇති වුණා නම් අපි හැම මොහොතකම දකින්න තෝරන න්‍යාය තමයි අපට මොන දේ ලැබුණත් ධ්‍යාන නෙමෙයි මාර්ගඵල ලැබුණත් අපි සෝතාපන්න කිතුණා කියලා අපි මේ ලැබිච්ච හැම දෙයකම සත්‍ය වරතෝර සෝතාපන්න වුණා කියලා හෝ අපි මේ සෝතාපන්න කියලා සංකල්පයක් ආවට අපි ඒක අනිත් දෙයකට සෝතාපන්න කොහොමද කියන්නේ නමුත් අපි සෝතාපන්න නොවී සෝතාපන්නයි කියලා නැත්නම් මාර්ගයට ආවා කියලා අපි අල්ල සිද්දෙන්නේ කියොත් එහෙම අපි සමහර හැදේ ගැටම අල්ලගෙන ඉන්නවා අපි ඒක වැටගෙන ඉන්නවා ඒ නිසා අපි යමක් හොයන්නේ නැතුව ලැබිච්ච දේ සත්‍ය වෙනවා නම් අපට ඒකේ තමයි සත්‍ය හැවටම බග ඉවර වෙන්නේ ඒ නිසා ඒ විදිහට අපට මේ මාර්ගය පුරුදු කරන කෙනෙකුට නැත්නම් මේ සත්‍යම දකින කෙනෙකුට සත්‍ය හොයන නිදර්ශනාව ඔස්සේ වැඩකින පුරුදු කරන කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ දේවල් හොයන්නට කාමයෙන් නික්මෙනකොට කොහොමවත් ඒ කියන්නේ කාමයෙන් කාමරාග පිටික කියන සංකෘති වෙනකොට ඒවා නැති වෙනකොට සමන් පිටුල කොහොමවත් ඒක බාහිර తీදෙනෝ මේ එයාට එහෙම හේින අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි. හරි. මේ තින්ති තේනම මේ සෝනා සබෝසී ධම්මදේශනායි සමමරින් ප්‍රධානින් අදනෝ මම ඔබත් කලාවට ඉවෙන් හරියටම ධර්ම ගැටළු වලට මට විසඳුම් ලැබෙනවා මේ කරපු දේශනාවත් ඉතාම හොඳයි මට ඉතාම හොඳ එකක් කියලා තේරුම් ගන්නවා සම්මාසු මේ දේශනාව නිදි සාපක්ෂි කතා කරනවා මේ ලෞකික ලෝකෝත්තර කියලා නේද සම්මා විචිතින් සම්මා විචිතය සම්මා සමාධි දාර්ශනික විශ්ලේෂණය. ධර්මඥානයේ දේශනා කළ වෙන සූත්‍රයේ තියෙන සූත්‍රික කියන විදිහම දේශනාව උපස්තර පැහැදිලි කරනවා දැන් යන ප්‍රශ්න. දෙරවසරයි බුදුරණාහි කියන දේශනාවක් තියෙනවා දෙකම එකට පැහැදිලි කරන එක. මහා චත්තාරීසක සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ තුනේ තියෙන්නේ ඒකේ ලෞකික සහ ලෝකෝත්තර දෙක දෙමින් වශයෙන් පැහැදිලි කරනවා. හැබැයි තවත් එකක් ඒකම ලෝකෝත්තර රටියට පින්නන කාරණාව සම්පූර්ණයෙන් සත්‍ය දකින්න ඉන්න අවස්ථාවයි ඉතින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ලෞකික එක රතවස්තුක සම්මාදිට්ඨියත් එක්කම වැඩ පිළිවෙල පුරුදු කරන ආකාරයක් විස්තර කරනවා. ලෝකෝත්තරයේදී දුක්ඛ ඥාන සම්මුතිය දුර ඥාන මග්ග ඥාන නෙමෙයි විස්තර කරන්නේ ඥානයේ ඇති කරගත්තේ පුජ්‍යලයාගේ විස්තරේ සම්මාදිට්ඨි මුක්ත පුජ්‍යලයාගේ විස්තරේ අතිපටන සූත්‍රයේදී පැහැදිලි කරනවා නෙක්ඛම් සංකල්ප අව්‍යාපද අවින්ද සංකල්ප සැයේ ලෝකෝත්තර දුක්ඛ වල පදනම් වෙලා මාර්ගය පුරුදු කරන ආකාරයේ පුජ්‍යලයා නමුත් සත්‍තරේ සූත්‍රය පැහැදිලි කරන්නේ ලෞකික සම්මාදිට්ඨියේදී නෙක්ඛම් අව්‍යාපද අවින්ද සංකල්ප පුරුදු කරන එකත් සත්‍ය දකින අවස්ථාවතද
එතන කියන ආරේසිත අනාසවසිත කියන කෙනාගේ යම් දුක්ඛයක් ඇද්ද යම් පඤ්ඤා විද්‍යාවක් ඇද්ද යම් පඤ්ඤා බලයක් ඇද්ද යම් ධම්මදී සම්බුද්ධයක් ඇද්ද අන්නේ සම්මාදිට්ඨිය. දැන් සම්මා සංකප්පය මොකද්ද? ඒ දර්ශනීය පිණිස ආරේසිත වඩන කෙනාගේ අනාසවසිත සහිත කෙනාගේ දර්ශනීය පිණිස ඒ දැක්ම පිණිස වඩා යොමු කිරීමක් ඇද්ද ඒ ස්වභාවය පිණිස අපණෝ යප්පණෝ කියන දෙකක් තියෙනවා. වැඩි සංකාරයක් ඇද්ද විතක් විචාරයක් ඇද්ද මෙන්න මේක තමයි සම්මා සංකප්පය. අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් මාර්ගයේ වඩන අවස්ථාව සම්බන්ධයි. මෙන්න මේ විදිහට තමයි මාර්ගයේ චත්තාරීතර සූත්‍රය තුළ විස්තර කරනවා මේ දෙක දෙකින් වශයෙන්. ඉතින් ඒක දේශනාව තියෙනවා මේක ඇත්තටම විස්තර වශයෙන් කතා කරන්න පුළුවන් ලොකු දේශනාවක්. මේකේ ගොඩාක් කාරණා තියෙනවා. මේක අපිට ගෞරව කරගන්න බොහෝ කරුණු තියෙනවා මේ චත්තාරීතර සූත්‍රය තුළ. ඉතින් මේකේ මම මේ සංක්ෂිප්ත වශයෙන් කිව්වේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට මේක අපට තේරුම් ගන්න පොඩ්ඩක් මේ පොතර අධ්‍යයනය කරන්න වෙනවා. ඒ දේශනාව මත පදනම් වෙලා අපට බොහෝ දේශන අධ්‍යයනය කරනකොට මේ සම්මාදිට්ඨියෙන් යුක්තව ඉන්න පුද්ගලයාගේ ස්වභාවය සම්මාදිට්ඨියෙන් යුක්තව මේ දර්ශනයත් එක්ක ඉඳීම ඊළඟට ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මේ හැම එකක්ම අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වෙන දවසකයි බලමු කතා කරන්න කතරගිරි සූත්‍රයේ ප්‍රදීපි ගොඩක් කරන තේරුම් ගන්න තියෙන නිසා මේ විදිහ තමයි කතරගිරි සූත්‍රවල වෙනින් වශයෙන් මේ කාරණාව විස්තර කරන්නේ. කරවස් කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය හේතුඵල ධර්ම ගැන නුවණ අපි ටික ටික යොමු වෙනට ඕනේ. හේතුඵල ධර්ම ගැන නුවණ අපි වටහා ගන්න නැතුව අපි ඒක කරන පුරුදු කිරීමේ සැබෑම විමුක්ති මාර්ගයක් වෙන්නේ නැහැ. බුද්ධත්ව පරිණාමයක් නිවැරදි යම් වූ ස්වභාවයක් වෙන්නේ නැහැ. ඒකට අපි නිවැරදිව ඒ හේතුඵල න්‍යාය ගැන කියවෙන ඒ ලෝකෝත්තර මාර්ගය ගැන කියවෙන ඒ දේශනාව ශ්‍රවණය කරමින් ආධ්‍යාත්මික යෝනිස මනසිකාරයේ යෙදෙමින් වර්තමාන ගෝචර වෙන ස්වභාවය තුළ ධම්මන්තම් ප්‍රතිපදාව වෙනවනේ. ධම්මන්තම් ප්‍රතිපදාව කියන්නේ අපිට මේ සකස් වෙන ලෝක සත්‍ය දැක්වීම. අන්න ඒකත් එක්ක අපි යොමු වෙනවා නම් ඒ යොමු වීම අන්න ඒක නියමට මේ සිමාවට කියවෙන්නේ. හැබැයි ඉතින් අපිට ඒක එක පාඩේ මේ එක පාඩ වෙනවා කියන කාරණාව කියන්න බෑ. අපට නිවැරදිව සේව දේශනා කරනවා මගට ආව කෙනාට මම නිකවුල් බව. උදපන්න කෙනා ගැන විස්තර කරන හැමතරම් පැහැදිලි වෙනවා. කව කෙනෙක් උපදෙස් අවශ්‍ය නැහැ. මගනි ඩවුල් බව. එහෙනම් එතනින් එහාට උපදෙස් උපකාර තියෙන ඉතින් ඉක්මනින් දියුණු කරගන්න නිසා ජීවීම් වෙනක උපකාර අවශ්‍ය නැහැ. ඒ මගනි ඩවුල් යාදී. අන්න මගනි ඩවුල් බවට පත් වෙන්නේ මේ දර්ශනයත් එක්ක. එහෙමනම් අපට අනිවාර්යෙන් අපේ ජීවිතේ යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් මේ මග සම්බන්ධයෙන් තියෙනවා අපි තව තවත් මේක ඩවුල් කරගන්න මේ හේතුඵල ධර්ම ගැන නෝනක් ඇති කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඉමට මුච සභාව එක්කේ මාර්ගයේ නීමාකාරයෙන් පොදු කරක් පෙරවසරද තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මේ අජත්ත දහිත්ත කියන්නේ මොකද්ද? ඉති අජත්තං ආකාය කානුපස්සි විහෙරති බහිද්ධාවා කාය කානුපස්සි විහෙරති කියලා සඳහන් වෙන්නේ මනවාදී අර්ථයක්ද ඉති කියන්නේ කියලා දැනගන්න කැමති දෙලොම් කරණයි. ඊට සරණයි ඒ කාරණාව මම සැතර පැහැදිලි කරා ටික. ආනාපාන සති විතරක් නෙමෙයි අනුපස්සන සියල්ලක්ම ධම්මානුපස්සන එක්ක සියල්ලක්ම බලනකොට මේ කාරණා සියල්ලක් පොදු විදිහට කතා කරන්න ඕනේ. මම සියල්ලක්ම කතා කරා මොකද ඇත්තටම අද අපි බයිද්දා කියලා බාහිර දෙයක් බලන එක තියෙන්නේ. එතකොට දැන් බුදුරණවහන්සේ අජිති අජත්තන්වා කාය කායන පස්සේ බයිද්දාවා කාය කායන පස්සේ අජිත බයිද්දාවා කාය කායන පස්සේ කොටස් තුනකට විතර කරනවා.
ඒ කොටස් වලට විතර ගන්නකොට ඒ කරන එක වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්නේ නැහැ. මම මේක සම්බන්ධයෙන් තවත් කරනාවක් පැහැදිලි කරන්න පුළුවන් මට තේරුම් ගන්නත් අර මම අජත් බයිද්දා කියන්නේ සාපේක්ෂතාවයට ඒක විතර කරා මම මට සාපේක්ෂව අනිදී සබාහිර කියන එක අර ධාති බඹු සූත්‍රයේ ඉලකට මහා සිවදෝ සූත්‍රයේ වගේ දේශනවල පැහැදිලි කරනවා අර පටවි ධාතුව මොකද්ද ඉති අජත්ත ආධ්‍යාත්මිකයි බාහිර දෙකක් තියෙනවා මොකද අධ්‍යාත්ම පටවි ධාතුව කියන්නේ ඉති අජත්තම් පඤ්චයන්තම් කකලම් හරියටම පාදින්න කියලා විතර කරනවා ආධ්‍යාත්මීමේ සමායයි සලකන ගොරෝසු උපාදීනෝ ස්වභාවිනුත් යමක් ඇද්ද මොන වගේ දේවල්ද කෙස්ලෝ මොනියදත් කියලා එහෙම කියලා තවත් යම් කිදයක් ඇද්ද එයත් ආධ්‍යාත්ම පටවි ධාතුවමයි කියලා විතර කරනවා නමුත් බාහිද්දා විතර කරන්නේ නැහැ ඒ ඉන් විතර නොකර ඊළඟට කියනවා ආධ්‍යාත්මයයි බාහිරයි දෙකම එකම පටවි ධාතුවක් කියලා ප්‍රඥාවෙන් යථාර්ථ වශයෙන් දකිනවා කියලා. එතකොට එහෙනම් අපි අපකටද සාපේක්ෂව ආධ්‍යාත්මිකව එන්නේ ඒක සාපේක්ෂණිකේ බාහිරයි අපට ඒකාන්තයෙන් බාහිරයි ඒකාන්තයෙන් ආධ්‍යාත්මිකයි කියලා කියන්න බෑ. අපි උපාදීන ස්වභාවයත් එක්ක තමයි මේ දෙක දෙන්නේ. අතිපට්ඨානයේ සූත්‍රයේ තුළදී මේ කියන කාරණාව ප්‍රායෝගිකව වැඩෙන විදිහට ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව අපි මානසිකව හොයන හොයා තව කෙනෙක් බලන එකක් නෙවෙයි. තව කෙනෙක් ඉගත් බලන එකක් නම් ඇත්තටම අපට තව කෙනෙක්ගේ බුද්ධංග ධර්ම අපිට තේරුම් ගන්න බෑ. තව කෙනෙක්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට පාරිශුද්ධ විද්‍යාව ඥාන කියන්නට ඕනේ. ඉන්දිය ධර්ම තේරුම් ගන්න ඉන්දිය පරපර ඥාන තියෙන්නට ඕනේ. ඉතින් මේ දේවල් අපි අර බාහිරව කල්පනා කිරීමෙන් තව කෙනෙක් තේරුම් ගන්නවා කියන න්‍යාය මේ තේරුම් ගන්න බෑ ඒක. නව ජීවිතයේදී විතර පැහැදිලි කරන අනුන්ගේ කියන කාරණාව සමන්ට ගලප ගන්න එක. නමුත් එහෙම විස්තරයක් මෙතන කරන්නේ නැහැ. මෙතන පැහැදිලි කරාම මොකටද අපිට මේ හයත් ඇටයි කියලා ගන්න හේතුවන්නේ අවිනී ආධ්‍යාත්මික බාහිරයි කියලා මේ ආධ්‍යාත්මික බාහිර කියලා දෙපැත්තකට බෙදාගත්ත ලෝකික තමයි අපිට මේ හයත් කියලා දෙයක් ලැබුනේ. බෙදාගත්ත දැනගෙන තමයි හයත් කියලා දෙයක් ලැබුනේ. එහෙනම් අපි මේ ආනාපාන සතිය කියලා අපිට ප්‍රකට වෙච්ච උස්මරල්ල හරි අපි ඒක තේරුම් ගත්ත ස්වභාවයක මේකේ සත්‍ය ස්වභාවයේ හේතුඵල වශයෙන් හොයනකොට අපි මේ හේතුඵල වශයෙන් හොයන්නේ බෙදාගත්ත ලෝකී සත්‍ය ස්වභාවය. ඒතර ආධ්‍යාත්මික බාහිර කියන බෙදා ගැනීමත් එක තමයි සත්‍ය දෙකකි. එතකොට බෙදා ගැනීමත් එක්ක ස්වභාවය මේ දෙපැත්තකට බෙදුත් ස්වභාවය දුර වෙලා යනවා. අන්න සත්‍ය දකින්නකොට එකතුන විවාසය කිරීමක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික බාහිර දෙකම එකට වෙන්නකොට මෙතන තුනක් පැහැදිලි වෙනවා. ඉති අජත්තන් වාකාය කායන පස්සියෙත් බහිද්ධාවාකාය කායන පස්සියෙත් අජත්ත බහිද්ධාවාකාය කායන පස්සියෙත් මේක සම්විතනිකාය සූත්‍රයක් තියෙන පහේ ආරත්ත සූත්‍රයේ අනුරුද්ද සූත්‍රයක අපිට නම් මතකනේ හරියට සූත්‍රයේ ඒකේ බෑදලි කරනම් මේක අනුපස්සනාව නව ආකාරයකට වැඩෙන ආකාරය මොකද ඉති අජත්තන් කායේ ඉති අජත්තන් කායේ සමුලිත ධම්මවල පස්සිය වගේ අජත්තන් කායේ වෛද ධම්මවල පස්සිය කියලා අජත්තන් කායේ සමුදේව ධම්මවල පස්සිය වගේ ඊළඟට බහිද්ධාකාය සමුදේව ධම්මවල පස්සිය වගේ ධම්මවල සමුදේව ධම්මවල පස්සිය අජත්ත බහිද්ධාකාය සමුදේව ධම්මවල පස්සිය එතකොට මේ විදිහට නවාකාර විස්තර කරනවා. මේ විදිහට විස්තර කරන කාරණාවෙදී එහෙනම් මේ තුන් ආකාරයේ වීම සත්‍ය ස්වභාවය දකිනවා. හැබැයි අපි අර මේක මොකද්ද කියන හොය හොයා සත්‍ය දැකීමක් නෙමෙයි කියන්නේ. අපට යමක් ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙන කාරණා සත්‍ය දැකීමකට. මේ සත්‍ය දැකීම සිදු වුණේ අපි මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා මේ බෙදාගත්ත ලෝකයක් සකස් වෙච්ච ලෝකෙ. එහෙනම් සත්‍ය දැකී කොතනද? ආධ්‍යාත්මිකයි බාහිරයි සත්‍ය දැකී. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගත්ත දෙහි තමයි සත්‍ය දැකී. අන්න මේ සත්‍ය දැකීමකට මේ බෙදාගත්ත ස්වභාවයත් එක්ක අර බෙදා ගැනීම දුර වෙනවා. අන්න මෙතකින් කිලෝ උපාදී කියන ස්වභාවයපත් වෙනවා. ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙකම එකම ස්වභාවයකට වැඩෙනකොට මේ දෙකම පුදු එක ස්වභාවයක්. කියන්නේ ස්වභාවයක් සමනක් බව. ඒක අර ධාතිපම සූත්‍රයේ මහත්වලම සූත්‍රයේ තුල අර මේ ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකම කොටේ ධාතුව එකම ස්වභාවයක් බව දැකලා ඒහා එකතු වෙනවා කියන විස්තරයක් එක්ක මේක ලස්සනට ගලපෙනවා. මේ ආධ්‍යාත්මික බාහිර මේ දෙකම එකම දෙයක් බවට කියන්නේ එතන අර බෙදා ගැනීමකින් තොරව සකස් වෙන ස්වභාවය ඉක්ම වෙනවා. අන්න මාර්ගයේ උපරිමයෙන් වැඩෙනකොට අර පසම්බයන් කාය සංකාර අස්විසාමි සික්කටි පසම්බයන් කාය සංකාර අස්විසාමි සික්කටි කියලා මේ කාය සංස්කාරය ඉක්මවා යනවා. ඊළඟට විමෝචන චිත්ත සංස්කාරය ඉක්මවා යනවා. ඊළඟට චිත ඉක්මවල යනවා. ඊළඟට ධර්මයන් ඉක්මවල ගිහින් සම්පූර්ණ නිවෝ දක්වාම ජයමුක්ති සාක්ෂාත් වෙන වැඩ පිළිදක්ම එතෙන් ගහට පුරුදු වෙනවා. එතකොට ඒ පුරුදු උනේ තමන්ට ඒ ගෝචර වෙච්ච කාරණාව තුළ මේ හත් ස්වභාවයේ දැකීමත් එක්ක අර වෙනින් වශයෙන් කල්පනා කිරීම නේ. නමුත් අපට වෙනින් වශයෙන් කල්පනා කිරීම වෙනම අපට මේ යාම සාමාන්‍ය බාහිර දෙයකටදී
මේ යම් යම් දේවල් දුරු කරගන්න හිතෙන්න පුළුවන්. නමුත් මගේ වැඩෙනකොට මේ විදිහට තමයි සත්‍ය ස්වභාවය දැකීමත් එක්ක පාරගේ පුරුදු වෙන සරණ. සරණයි සයින්නායි කියන්නේ මේ දා ගැනීම තියන්නේ අවිද්‍යාව මත එහෙම නැත්නම් ලෝකයට අයිතිමත් කරනවාදී වෙන ලෝකෝත්තර දර්ශනයට යනකොට එහෙම එදා ගැනීමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අදහසක් වෙයි ඉදිරිපත් කළේ. දෙවස්තරමයි. එතකොට දැන් බිදාගත්ත ලෝකයේ තමයි ලෝකෝත්තර මාර්ගයේ දිනු වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ කියන්නේ නිවීමෙන් තමයි සම්පූර්ණයෙන් අවිද්‍යාවතේ සීලාගෙන නිවෝදි වෙලා මේ බෙදා ගැනීම සියල්ල ප්‍රබහායපත් වෙන්නේ. අවිද්‍යාව නිවන පස්සේ සංකාර විඥාන ආවරක ප්‍රබහායතු කිසිදයක් කතා කරන්න බෑ. අවිද්‍යාව නිවෝදයත් එක්ක. ඒකද අවිද්‍යාව නිවෝදි වෙන්න කලින් මේ සත්‍යකරණයට අපිට පිටාගත ලෝකයක් තියෙනවා. ඒකවල ලෝකෝත්තර මාර්ගයකට යන්නට යොමු වෙනට පිටාගත ලෝකයක තමයි අපට විදර්ශනාවට මේක අහු වෙන්නේ. එහෙනම් පිටාගත ලෝකෙින් තමයි මේ සත්‍ය ස්වභාවයේ ප්‍රේතුම් ගණදී අන්න සත්‍ය ස්වභාවය දකිනකොට මේ විදාගත් ලෝකයක් එක්ක මේ සත්‍ය වෙනසක් දකින්න. එතකොට මාර්ගයේ හරියට වැඩෙනකොට අර විදාගත් සිත් ලෝකයේ ස්වභාවය ඉක්ම වනවා. මේ සත්‍ය නිවරුවිය දකිනකොට. එතකොට ඒක තමයි සැබෑම සත්‍ය දැකීම බවට පත් වෙන්නේ. නිවීම කරා යමු වෙනකොට විදා ගැනීම සම්පූර්ණයෙන්ම කතා කරන්න බැරි වෙලා විමුක්තිය කරා යමු වෙනවා. ඒකයි සම්පූර්ණ ප්‍රතිපත්තානේ ආනාපාන සූත්‍රය තුළ ප්‍රතිපත්තන හතර ප්‍රමාණිකව වැටුනකොට විද්‍යා විමුක්තිය මේ යමුීමක් බවට පත් වෙලා තියෙන්නේ. නීමාකාරය සත්‍ය ස්වභාවය දැකීම විද්‍යාවෙන් මුක්ති සාක්ෂාත් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒ ආනාපාන සතියට තව ටිකක් පැහැදිලි කරගන්න ගත්තොත් බවන්සේ සඳහන් කළා අර වෙන සූත්‍රක මේ උපාදින්න ස්වභාවයක් කියන එක තමයි අජ්ජත් වෙන්නේ අනිත්‍යක ධාතිකයි කියලා අපිට සාමාන්‍යයෙන් හුස්ම කියන එක ගත්තොත් ඒක උපාදින්නම නේද? එතකොට එතන තව බහිද්දටක් එතන කියන්නේ හුස්මක් නැතුව වෙන ඕනම රූපයක් කියන එකද නැත්නම් ඒ වගේ වෙන අදහසක් එතන පටන් ගන්නේද කියන එකද ඉති අධ්‍යත්තං ආකාරය කාමකප්පී විහෙරති කියලා කියනවා. දැන් බහිද්දා ආකාරය කාමකප්පී විහෙරති කියන කොටස මොන වගේ ස්වභාවයක්ද කෙනෙක් පටන් ගන්නකොට කරනවා නම් ඉතින් අදස්සක් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. දැන් සතර අතිපතන සූත්‍රයේ තුලදී මෙතන බහිද්දා කියන කාරණාව සම්බන්ධයෙන් කිසි දෙයක විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බහිද්දා කියන කාරණාව. එතකොට දැන් අපි දැන් මෙතේ ඉති අධ්‍යයන කායේ කායම පස්සේ බහිද්දා කායේ කායම පස්සේ විස්තර විස්තර කරා. එතකොට ඉති අධ්‍යයන කියන්නේ මූලික ආනාපානතිය කියපු කාරණා. එතන දී තමයි ඒ න්‍යායෙන්න මාර්ගයට පුරුදු වෙන්නේ. ඒකද අපට එනම් මූලිකව මේ හුස්ම රැල්ලත් එක්ක අපට එතන ඒ ප්‍රකට වෙච්ච හුස්ම රැල්ල ස්වභාවය මේ තීරුම් ගැනීම වාසි කරනකොට ඇති අර බුද්ධංග ධර්ම වැඩෙන්නට සත්‍ය ධම්මෝචි විද්‍ය තීති බුද්ධංග ධර්ම වැඩෙන්නට අර ධම්ම විද්‍යාවත් එක්ක මේ නෝඩින් ඉවසීම මෙතන කරන්න වෙනවා. එතකොට දී සිහියෙන් ආස්වාදපත් වාසි ප්‍රකට වුණාම දීර්ඝව හෝ කෙටිව හෝ ආස්වාස්වාස්ස ප්‍රකට වුණා. මේ ප්‍රකට වෙච්ච ආස්වාස්වාස්සය කියන කාරණාව හයක් ඇතයි කියලා ගත්තා. ඇතයි කියලා ගත්ත කය තමයි මේ ප්‍රකට වුණේ. ඇතයි කියලා ගත්ත කය අපි කායෝ සිවා බික්කේ 57 පච්චි පටිදාකෝ. ඇතයි කියලා ගත්ත කය ගත්ත මුල නෝන දිනු කර ගැනීම පිණිස. අන්න ඇතයි කියලා ගත්ත කය මෙන්න මේක ඊළඟට අර හුස්මරල්ල ප්‍රකටනවාට පස්සේ මේ සත්‍යම ස්වභාවය දම් දිනේසම ධර්මයන් පඤ්ඤායන් පවිචිනති පවචියේ පරිමල් සංආපදී මේක ස්වභාවය විමසන හොයනකොට ඒ හොයනකොට එයාට අහු වෙන්නේ ආධ්‍යාත්මිකත් බාහිරත් කියලා විදාගත් ස්වභාවය තමයි අහු වෙන්නේ. ඇයි එතන පැහැදිලි කරනෝනේ හතිපට්ඨානේ අනපනතිය හතිපට්ඨානේදී මේ ඉතිහාජ්ජත්න් කියනකොට මේ පුරුදු කරන් දුන්න නියමයක් පදනවා. ඒ පදන පුරුදු උනේ මෙන්න මෙසේ කියනවා. ඒ මේ විදිහ තමයි පුරුදු උනේ. මේ තමයි ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර දෙක එකට. එන්න මේ ආකාරයට පුරුදු වෙන්නේ. ඒ කොහොමද අර සමුදය ඔය දැකමින් අත්තිකායතිවා කියන ගැට ස්වභාවයේ තමයි සමුදයේ අය නැත්තම් හට ගන්න ආකාරයේ හේතුඵල වශයෙන් මේ ස්වභාවයේ දැකිනි. මෙතන වැදුනේ. එතකොට එහෙනම් අර බාහිරව කියලා පනව ගන්න හොයන්න කියන එකක් නෙමෙයි. අපට අහුවෙච්ච ස්වභාවයකට.
එකම් ප්‍රකෘති ස්වභාවය තුළ අපි මේ දේ සකස් වෙන ආකාරයේ විදර්ශනාවත් එක්ක මේක හරියට දැක්කම මේ මෙතන මේ හේතුඵල න්‍යාය ක්‍රියාකාරීත්වය ආධ්‍යාත්මිකයි බාහිරයි ස්පර්ශ විඥානයයි මේ තුන එකතුීමත් එක්ක මේ සකස් වෙන වැඩපිළිවෙල. එතකොට ඉන්නම ඔහු දැක්කේ අපි මේ ලෝකයක් මම බාහිරින් පනවගත්ත ලෝකයක් මම කියන ලෝකයක් වෙන මේ දෙකම මේකදී මේ සකස්නේ කියන න්‍යාය තමයි සත්‍යයේ බාහිර දැක්කේ. එතකොට අර වෙනම කල්පනා කිරීලක් කියන කාරණාව නෙමෙයි. ඒ වෙනම කල්පනා කිරීලක් කියන කාරණාව නවතිවට කියන එනම ඉස්සර කරනවා. නවතිවට කියන ඉස්සර කරනවා බාහිරව මලපුණක් දැකලා ඒ බාහිර මලපුණ වගේ තමන්ගෙට ගලප ගන්න කියලා. ඒක නවතිවට කියන එකින් එකට වෙන වෙන වශයෙන් කාරණාව පැහැදිලි කරනවා. එතකොට එතන පැහැදිලි කරන්නේ අර සාමාන්‍ය ලෝකයා ඒ ගලපන ක්‍රමය. මොකද බාහිර කුණු කය මෙතේද මේ විදියට කුණුලව මගේ කයත් මේ විදියට කුණුලව යනවා. අන්න ඒක තමයි ආයත හැදෙන්න තියෙනවා මේ කාරණාව තුළ ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව. ඒ නවතිවදක ඉතින් එක්කට තුළ ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව වෙනම පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරන්නේ අර මේ වෙන කෙනෙකුගේ කුණු කයත් තමන්ගේ කත් එක්ක ගලපලා බලලා එතනදී මේ ගලපලා බලපු කාරණාවත් හයක් හතයි කියන කත් එක්ක තියෙනවා. අන්න ඒක හේතුඵල වශයෙන් ඉන්නකොට මේ අර මේ ආධ්‍යාත්මය තුළ තමයි මාර්ගයත් එක්ක මේ හේතුඵල ධර්ම සකස් වෙන වැඩපිළිවෙල උට අහුවෙනවා. එතනින් තමයි ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව නියමාකාරයෙන් අහුවෙන්නේ. ඒකයි ඒක කාරණා තුනක් පැහැදිලි කරන්නේ. ආධ්‍යාත්මිකයත් බාහිරයත් ඊළඟට දෙකම එකට මේ දෙකම එකට වැඩෙන්නේ නියමාකාරයෙන්ම සත්‍ය ස්වභාවය දකිනකොට. ඇත්තම හරියට දැක්කොත් කායන පස්සනාවේ ඒකම එකට එයා කායන පස්සනාවේ ඉඳන්සලා ඊළඟට වෙබ්බ පස්සනාව තමයි සත්‍ය දකින්නේ. ඊළඟට ඒකත් දැක්කම චිත්තන පස්සනාව ඒකත් දැනව ගමන පස්සනාව ඉඳන්සලා විද්‍යාවේ මුඛ සාක්ෂාත් වෙනවා. ඉතින් අර කල්පනා කිරීම එක නෙමෙයි එතන ඉස්සර කරන්නේ කියන කාරණාව තමයි ප්‍රායෝගිකව ඇත්තම මාර්ගයේ එතන ඉදර්ශනාවට යොමු වෙන කෙනාගෙන ආනාපානසතියත් එක්ක වැඩෙන කේදී නෝන තියෙනට ඕනේ නෝන දෙක්ක දකින්කොට මේ විදිහට වැඩ පිළිවෙලක් හැටියට ආධ්‍යාත්මික බාහිර තේරුම් ගැනීම වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒවන් තමයි තමිනා සාන්තරයි සාන්තරා කියන්නේ මම මේ ප්‍රශ්නේ අඳුන් කරනවා. ඒකම කොබලගේ මහත්මයාට මම මේ පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියලා යොමු කරනවා. මොකද කොබලගේ මහත්මයා පෞද්ගලික දවසට මේ උත්තරක අනාපාන ප්‍රති කියන එකක් සම්බන්ධව මේ ගැටුව තියෙන ගහන්නේ. දැන් එතෙන්දී එකක් විස්තරක් උනේ දැන් මාර්ගය වදන කෙනා අනාපාන ප්‍රතිය තියයි කියලා දන්න ඕන. හැබැයි මාර්ගය වැදුනා මේක එහෙම නැහැ කියලා වගේ අදහසක් එදා මතු වුණා මගේ මත් ඒක රැකගෙන විදිහට. ඉතින් ඒක ඒතකොට ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්න අහන දැන් චූල වේදල්ල සූත්‍රයේ තියෙන්නේ ඒක ධම්මදින්නා මහත් මෙහෙණින් වහන්සේ විෂාක උපාසු මහසතර සාකච්ඡාවක් නේද? ඒක අහලා තියෙන සුවා විතර අනුව වෙන්නේ නැති විෂාක උපාසකතුමා අනාගාමී වෙච්ච කෙනෙක් කියලා තියෙනවා. ඒතකොට ධම්මදින්නා කියන්නේ රහත් මෙහෙණින් වහන්සේනම. ඒතකොට ඒතකොට ඒ ආර්යයන් වහන්සේලා දෙනමක් අතර වෙන සාකච්ඡාවක්නේ. එතෙන්දි කියනවා මේ ආනා මේ අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය සම්මාදිනකොට මේ නිරුද්ධ වෙන දේවල් මොනවද කියලා. එතෙන්දි ඉස්සෙල්ලා වචී සංඛාර නිරුද්ධ වෙනවා ඊළඟට මේ කාය සංඛාර ඊළඟට චිත්ත සංඛාර නිරෝධ වෙනවා කියන එක. එතන පැහැදිලිවම කියනවා කාය සංඛාර කියන්නේ ආස්වාස පාස්වාස කියන එක එතන තියෙනවා. ඒකට කාමීන්නහන්ස දැන් එන්නේ. ඒකෝට දැන් ආලන් වහන්සේ ඇතුළේ භාවිත වෙන කොහොමද මේක තියෙනවා. ඒකම නිරෝධ සමාපත්තියේ මේක නිරුද්ධ වෙනවා කියනවා. ඒකෝට දැන් ඔබ වහන්සේ විස්තර කර ටිකක් මේක තේරුම් ගන්න ඕනේ කොහොමද? ඒක පොග්ගලගේ මහත්තයා කියන්නේ යමක් ඇද්ද මේක කරන්න පුළුවන් බොහොම පින්තරවල් කරන. ආදරවස්තරමේ එතකොට ඉතන කාය සංස්කාර කියන කාරණාව නැත්නම් චිත්ත සංස්කාර ඊළඟට පටි සංස්කාර මේ සංස්කාර තුනම නිරුද්ධවන්නේ සාධන වහන්සේ කියන්නේ කතා කරන්න බැරි සාධන වහන්සේ ස්වභාවයත් එක්ක දැන් අනික් ස්වභාවය සමාධියත් එක්ක විතර නිරුද්ධවන්නේ ඒ ස්වභාවයත් එක්ක අනාගාමී කෙනා දුක්ඛව සංගිතව උතුම් ප්‍රම නිරුද්ධලිය. එතකොට දැන් කායනපස්සනාව තුළදී මම අර ඉස්සල්ලාහ ප්‍රශ්නෙට උත්තර දුන්නා. කායනපස්සනාව තුළදී කයක් ඇදයි කියලා ගන්න කාරණාව කියන එක නෙමෙයි එතන. ආත්මපස්සාව කියලා කිචාර කියලා එතන කාය සංඛාර කියලා. එතන කාය සංඛාර කියලා ඉස්සර කරන කාරණාව පදනම තියෙන්නේ පටිච්චසමුප්පාදයේ පදනමද? පරිසම්පාදයක් පදනම් වෙන්න මුලිකම කාරණාව තමයි මේ කයක් ඇතේ කියලා ගත්ත කාරණාව. ඒතර කාය සංස්කාරය කියන කාරණාව. ඒක මම පැහැදිලි කරා අර සංකේතනික සූත්‍රය අතුරු කරගෙන කායවා විච්ඡේදිත කාය සංකේතනයේදී උත්පදි අජත්ත සුඛ දුක්ඛ.
මේ කය කැටයි කියලා ගැනීමත් එක්ක ආදින් සැප දුක් හට ගන්න කාය සංචේතනා හේතු කරගෙන වචන කැටයි කියලා ගැනීමත් එක්ක වචන සංචේතනා හේතු කරගෙන එතකොට මේ පටිසම්පාදයෙන් ගොඩනගුවාට පස්සේ ගොඩනගෙච්ච මේ කය තමයි මේ කායන පතර කොටස් දෙක තියෙනවා ආනාපානද කොටස් දෙක තියෙනවා මේ ගොඩනගෙච්ච කය මේ ගොඩනගෙච්ච කය කියන කාරණාවට අදරමුණ අර කය කැටයි කියලා මූලිකව පටිසම්පාදය ගොඩනගෙන තියෙච්ච කාරණාව එතනමසු අර මේ පටිච්චසමුප්පාදේ ගොඩනගෙන හේතු විච කාරණාව නිරුද්ධ වෙනවා කියන කාරණාව නෙවෙයි. ඒක නෙමෙයි මෙතන පහක්කේ කියලා මේ කායන පස්සන කොට සිදු ගන්න තියෙන්නේ. ඒකර ආස්වාදස්වාදි කියලා ගන්නකොට ආස්වාදස්වාදි කියන කාරණාව අපට ඕනම පුතජන කෙනාට ඕනම කෙනෙකුට ගොරෝසු ගොතන කාරණා. ඒකර එතන පැහැදිලි කරන්නේ ආස්වාදස්වාදි කියන කාරණාව මූලික මේ කයක් ඇටයි කියලා දත්ත කෙනෙකුට සමන්ත ගෝචර ආස්වාදස්වාදි. සමර්ථ ගෝචර මුස්මරල්ල. එතකොට තේරෙනවා සහතන වහන්සේට සමර්ථ ගෝචර මුස්මරල්ල කතා කරන්න තියෙනවා. ඒ කතා කරන්නේ මේ ලෝකයාගේ ප්‍රයත්නත් එක්ක. නමුත් සහතන වහන්සේට කාය සංකාර විසංග පිට සංකාර කියන කරනවා. අවිද්‍යාව අසතිය අසතිය කතා කරන්නේ. නමුත් අර මේ මුස්මරල්ල කියන කාරණාව ඒ කාරණාව කතා කරන්න පුළුවන් කයක ප්‍රයත්නත් එක්ක. සහතන වහන්සේ කියන හේතුඵල න්‍යායෙ නිර්මිත කතා කරන කතාවක් කතා කරන්න බෑ. එතකොට මේ උස්මරල්ල කියන කාරණාව අපට ගොචර වන්නේ අර කාය සංස්කාරයේ කියන මූලික කාරණාවත් එක්ක නෙමෙයි විතර කාය සංස්කාරය අවිජ්ජාව හේතු කරගෙන මේ කාය කැටයි කියලා දැක්ක කාරණාව හැඟීමක් නිසා කාය ප්‍රතිබද්ධ නිසා කාය හැඟීමක් නිසා උස්මරල්ල කියන කාරණාව නෙමෙයි උස්මරල්ල මතකතට වෙන කාරණාවක් තියෙනවා මතකතට උස්මරල්ල තියෙනවා ඊළඟට උස්මරල්ල කැටයි කියන නිසා තමයි කාය කැටයි කියලා ගන්න මූලික පදනම එක්කත් හැඟීමක් ඒක මූලික සංස්කාරයක්. ඉතින් මෙන්න මේ කාරණා දෙක ගොඩක් මේ තේරුම් ගන්න වෙනවා නැත්නම් අපිට ඒක පැටලෙනවා මේක හරියට තේරුම් ගත්තේ නැතිනම්. ඉතින් මේ නිසා එතන පැහැදිලි කරන්නේ කාය සංකාරයේ වේදල් සූත්‍රය තුළ කාය සංකාරයේ කියන කාරණාවත් එක්ක පටිසම්පාදයේ මූලික කාරණාවත් එක්ක කතා කරන එක පටිසම්පාද සංකාරය කියන කාරණාව. එහෙම නැතුව මේ ඒකත් අර බාහිරව කියන මගේ උස්මරල්ලක් කියන එක නෙවෙයි අර හැඟීම කියන කාරණාව. කායතර ප්‍රදාන හැඟීම නිසා උස්මරල්ල කියන එක නෙවෙයි. ඒ හැඟීම මත පදනම් වෙලා තමයි උස්මරල්ල මට ගොඩ නැගෙන්නේ. ඊදාසි උස්මරල්ල තමන්ගේ උස්මරල්ල. අන්න ඒක තමයි කයක් ඇටයි කියලා ගත්ත බවට පත් වෙන්නේ පටිසම්පාදයෙන් ගොඩනගන්න පස්සේ. අන්න හිරත් දකිනකොට පටිසම්පාදයේ හේතුඵල වශයෙන් දකිනකොට අර ඇටයි කියලා ගත්ත කයේ සත්‍ය දකින්නවා කියන්නේ ඇටයි කියලා ගත්ත වේදනාවේ ඇටයි කියලා ගත්ත සිද්ධියේ ඇටයි කියලා ගත්ත ධර්මයන්නේ මෙන්න මේක වෙනම පරියයන් තුනක් ප්‍රතිපත්තාන තුන මෙන්න මේ වගේ තමයි සත්‍ය වෙන්නේ එතකොට මේ ඇටයි කියලා ගත්ත කයේ කියලා ගත්ත ආතරපස්සන්ත කියන කය හැබැයි ඒක ගන්න හේතු උනේ අර මූලිකව පරිසම්පාදයට එක්ක මේ හේතුඵල වශයෙන් හොයනකොට මේ ආධ්‍යාත්මික බාහිර කියලා මේ ලෝකයේ දේවතාවකට බෙදා ගැනීමත් එක්ක මේ සකස් වෙන පදනම වෙච්ච මෙන්න මේ මූලික සංස්කාරයේ ඒක හැඟීම. මේකත් අර මූලිකව අපි ගොරෝසු ගෝචර කරගන්න ස්වභාවය නෙමෙයි. ඒකවත්. බොම් දෙන්නා නම් මේ මම සම්බන්ධනේ බොම් පහුවලින්ද මට මුලට ටැක් විතර මිස්සුනකින්ද මම ඒක නවත් අහන්නම්. මේ රෙකෝඩින් සම්බුණාම මේ සමනාලේ එතකොට දැන් මේ දාලු සූත්‍රයක් වුත් එතන දැන් අර සංඥා වේදින් නිරෝධ සමාපත්තියට සමාදින කොට ඒක නැතිවෙනවා කියන එක මෙතන කොටක් විස්තර කරනකොට තේරෙනවා. ඒ රහතන් වහන්සේ සමාපත්ති සම නොවැඩි ඉන්න අවස්ථාවේ සම වැදුණු මත ඒක නැත මොකද්ද සමිනා. එතන කොහොමද තේරුම් ගන්නවා? එතන යෝ සම්පත්තිය ගැන නම් ගොඩක් ඒක අපිට කතා කරන්න අමාරුයි. යෝ සම්පත්තිය රහතන් වහන්සේගේ රහතන් වහන්සේ යෝ සම්පත්තිය කියන එක තව එකක්. රහතන් වහන්සේගේ අරහත් සම්පත්තිය තව එකක්. ඒත් අරහත් සම්පත්තියේ සිත් රහතන් වහන්සේ ජීවත් වෙද්දී රහතන් වහන්සේගේ ප්‍රයත්න කතා කරන්න බෑ. නමුත් යෝ සම්පත්තිය රහතන් වහන්සේ ගැන විතරක් නෙවෙයි. නාගම් ගැන නම් කතා කරන්න පුළුවන්. ඒක නිවද සූත්‍රයේ තියෙනවා අංගුත්තරනිකායේ තුනේ. ඒ කියන්නේ අනාගම් කෙනාට සමාදින්න පුළුවන් එතනදී. එතකොට ඒක සමාධියයි ප්‍රඥාවයි දෙකම හේතු කරගෙන යන දෙයක්. මොකද පඤ්ඤායමුත්‍රාහතන් වහන්සේට කයින් ඉස්සත් කරන දේ නියෝ සාපත්තිය. මොකද පඤ්ඤායමුත්‍රාහතන් වහන්සේට අරහත් සාපත්තිය භුක්ති විඳිනවා. පඤ්ඤායමුත්‍ර බුදුබාගි මුත්‍ර උනා කියලා දෙයක් නෙවෙයි අරහත් සාපත්තිය භුක්ති විඳින එක. නමුත් නියෝ සාපත්තිය කයින් ඉස්සත් කරන පඤ්ඤායමුත්‍රාහතන් වහන්සේට බෑ. දැන් පඤ්ඤායමුත්‍රාහතන් වහන්සේ ප්‍රඥාව විතරේ කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා නියෝ සාපත්තිය කියන කාරණාව මේ දෙකම මුල් කරගෙන සිදුවන දෙයක්. අරහත් සමාපත්තිය කියන්නේ වෙන මේ දෙන්නට පොදු කාරණාවක්. ඒක තමයි අරහත්ත්වයේ එකම පදාකන්තිය. අර්ථ අරහත්ත්වයේ පමණක් රහතන් වහන්සේ හැමෝම රහතන් වහන්සේට පොදු කාරණාවක් වෙන්නේ. ඉතින් ඒ නිසා එතන කාරණාව
කාය වචී චිත්ත සංඛාර නිරුද්ධයි. ඒතම ස්වභාවය ගැන අපට නිවැරදිව ඒ කාරණාව හදා ගන්නවා. ඒක එක්තරා සමාපත්තිය. ඒක සමාධිය අවශ්‍යයි. මේ සමාපත්තිය ඇති කරගන්න ප්‍රඥාව විතරක් පිළිච් එකක් නෙමෙයි. කෙරවත් සම්ම. බොන්දි සම්ම. සරණයි අසංග මහත්මයානි මට හිතහතු හින්දා ඉතින් මම දකින්නේ ඒ සාකච්ඡා සිල්ල වේදල්ල සූත්‍රයේ අනාගාමි රහත් ඒ දෙනමක් අතර ඒ වගේම රහතන් වහන්සේලා අතර සාකච්ඡා වුණත් ඒවයි මම දකින්නේ ඒක ලෝකෙට අයිති පැත්තෙන්දල ලෝකෝත්තර දර්ශනයෙන් නිවන් පිණිස යනකම්ම කරන ප්‍රශ්න කිරීම තියෙනවා. සුලයිදල සූත්‍රේ නතර දැන් වේදනා ගැන හොඳට බැලුවහම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ සාමාන්‍ය මට්ටමක කෙනෙකුට තියෙන ඒවා ඒවයින් ඉඳන් ඒවා ඉස්හාගෙන ඉගෙනතර ප්‍රඥාව වැඩෙන ආකාරයේ ප්‍රශ්න මාලාවක් යන්නේ ඉතින් ඒක ලංගගෙන සත්‍යයට වඩා මේක සාමාන්‍ය කෙනෙකුටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන විදිහට දේවල් තමයි සාකච්ඡා වුණේ කියන පැත්තක් මම දකින්නේ. මම ඒකම සයන්හන්සගෙන් මේක තව ටිකක් පැහැදිලි කරගන්න දැන් ආනාපාන සතිය කියන එක මේ පනෝගත්තු කයක් ඇසයි කියන එක අපි මේ විදිහට බැලුවොත් දැන් ඉක්ම ආස්වාස්සේ කියන එක අපි දැනගන්නේ අපේ ආයතන හරහා වෙන්න ඕන. ඒකට එතන කාය ආයතනයයි මන ආයතනයයි සම්බන්ධකින් නේද රුක්ම කියන එක අනෝගන්නේ. ඒකට අපි කයෙන් දැනෙන දැනීමේ දැනීම මාත්‍රය විතරයි මුත කියන ස්වභාවය. ඒකට ඒකේ කයක් කියලා එහෙම නැත්නම් රුක්මක් කියලා දෙයක් එතන තියෙනද මේ දැනීම ටික එකතු කරලා මන ආයතනෙන් නේද ඔහොම දැනෙන්නේ රුක්ම කියලා අනෝ ගැනීමක් කරන්නේ. ඒක නේද තේමින් ඇත්ත පිහිටි නඳන්න කම නිසා මේ බාහිර දෙයක් කියලා ධාරාරම් තියෙන මේ විදිහට එතන සමුදයයි ප්‍රයයි ඒකත්ෙන් රැකීමක් හරිද නැත්නම් ඊට වෙනස් ස්වභාවයක්ද එතන තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි. සාතරුවන් සරණයි. මොලික එක තමයි කියන්නේ කැමතියි අර ඔතලගේ මහත්ය කිව්වා වගේ අතරම ඒ දැන් රහතන් වහන්සේලා රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් හිටුණා. ඒකට පිටකමයි සාකච්ඡාව තියෙන්නේ. වේදල සාකච්ඡා කියලා කියන්නේ ඒ අයට ප්‍රයෝජන පිණිස කරන සාකච්ඡාවක් නෙමෙයි. ඒක අන්නයකට උපකාර පිණිස කරන සාකච්ඡාවක්. ඊළඟට තමයි දැන් ඔබලගේ මතේ කිව්වා වගේ එතන මේ ඒක දැන් ඒ අහුවෙන්නේ එතකොට හේතුඵල න්‍යායයෙන් හොයනකොට දැන් අපි හුස්මරැල්ල ගත්තේ ස්වභාවය මොකද්ද කියලා හොයනකොට අහුවේ පටිච්චසමුප්පාදෙක කියන කියාවලිය. මදුබින්දක ක්‍රියා මදුබින්දක සූත්‍රයේ නැති කරපු ආකාරයට මේ ක්‍රියාව හොවුනේ. එතකොට එහෙනම් මේ සිදුවෙච්ච ප්‍රවැත්ම තමයි ඒ සකස්සුනේ. එතකොට මේ අපි දාගත්ත බොරුවක් එක්ක අපි මෙතන මේ වැඩ පිළිවෙලක් හදාගෙන යන වැඩ පිළිවෙලක් බව තේරෙනවා. ඉතින් ඒක තමයි අහුවෙන්නේ. පටිච්චසමුප්පාද අහුවෙන්නේ. එතකොට අමුතුවෙන් අර මේ මොකද ආධ්‍යාත්මික මොකද බාහිර කියලා හොයන එකත් නෙමෙයි. අපි මේ මුතෙන් පමණක් නොහික්මච්ච නිසා අපි මේක විතක් ਵਿਚාර ඔස්සේ කිහිල්ල ප්‍රපංච සංඥා සංකා ඔස්සේ ගොඩනගාගත්ත දේ තමයි උපරණ කියන කාරණාව. අන්න එතකොට අහුවෙනවා මේ නියය. මේ නියය අහුවෙච්ච පරිදි මම බෙදාගත්ත දෙමයි දුර වෙනවා. එතකොට මේ අහුවෙච්ච විදාරකවා දුර වෙනවා කියන්නේ අර හරියට වෙන්නට පස්සේ මේ හා එක තමයි වාසිය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක තමයි සම්පූර්ණ අහුවෙන්නේ ප්‍රතිසම්පාද න්‍යාය අහුවීමක් එක්ක. පෙරවන්තට ඒ ස්වභාවය තමයි ඒ නිසා කියන්නේ සංසාර සත්‍යය යමක් කරන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි අපි හැමෝටම ඔය පරිසම්පාද කරනකොට එක පිටුවක්. කරනවා සර්. හොඳයි කෙරුවන්
මතු කරපු අර අජත්ත බහිද්ද කියන කාරණාව ගැන සුළු පැහැදිලි කිරීමකට යොමු වෙනවා. මේ දැන් අජත්ත බහිද්ද කියන කාරණාව ලෝකයේදී අපි ලෝකයේ තුළ අපි විසින් පනවා ගැනීමක් ඒ සකස් වීමක් කියන කරන විස්තර උනේ. එතකොට මේ සකස් වීම පරිශේ ඵලයක් හේතුවක් නේ. මේ ස්පර්ශය තුළ මේ අජත්ත බහිද්ද කියන හට ගැනීමේ සමුදය විස්තරාත්මකව විස්තරයක් තියෙනවා. විස්තර කරන්න ස්පර්ශය තුළ මේ හට ගැනීම මේ සකස් වීම සිදුවෙන ආකාරය ගැන විස්තරයක් තියෙනවද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තියෙනවද නැද්ද කියන එක කියලා දැනගන්න යනවා. දරෝතරණ ස්පර්ශයත් එක්ක මේක හට ගන්න ආකාරය පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනා බොහෝ තියෙනවා. මදුබින්දික සූත්‍රයේ තුළ ඊළඟට බොහෝ දේශනා තව තෝරතරක් තියෙනවා. මේ ස්පර්ශයත් එක්ක තමයි මේ සියලුම හට ගැනීම මේ ලෝකේ ප්‍රයත්න තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ ක්‍රියාවලිය තියෙන්නේ. වෙන කිසි දෙයක් එක්ක නෙමෙයි. ඉතින් මේ නිසා මේ හරියට අපි දේශනා ගොඩාක් අධ්‍යයනය කළොත් මේ දේශනාව තුළින් ඒක හොඳට ඉස්මතු වෙනවා, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ අප ලෝකයේ තුළ අපට මේ පටිසම්පාද සකස් වීමේ මේ හතර ගමන ස්පර්ශයක් මුල් වෙලා ස්පර්ශය මුල් වෙන හැබැයි අවිද්‍යාවත් පදනම් කරගෙන අවිද්‍යාව නිසා තමයි ස්පර්ශය ඉඳ තියෙන්නේ. මේ එතකොට ඒකත් එක්ක මේ ලෝකේ සකස් වෙන ආකාරය මේ දේශනා තුළින් අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට දේශනාව තියෙනවා බුදුරණන්. ඊළඟට මම එතනදී බෙදා ගැනීම මේ බහිද්ද අජත්ත කියන බෙදා ගැනීම පරිශය මොන හේතුන් ගැනද ඒ හට ගැනීම කියන එක විග්‍රහයක් තියෙනවද කියලා පරිශය තුලින්. ස්පර්ශය සිදුවන්නේ ආඥාකින් බහි බෙදා ගැනීමත් එක්ක. ස්පර්ශය තුලින් ස්පර්ශය සිදුවන්නේ දැන් මද බින්දම කියද මේ මජේ සූත්‍රය පැහැදිලි කරන අතීතයන්තයක් අනාගතයන්තයක් වර්තමානයේ මැද කියලා. ඊළඟ නාමයන්තයක් රූපයන්තයක් විඥානයේ මැද කියලා. ඊළඟට ආධ්‍යාත්මික ආයතනයන්තයක් බාහිර ආයතනයන්තයක් විඥානයේ මැද මේ විඥානයේ මැද කියලා. එතකොට මේ කාරණා තුන එකදීම තමයි ස්වර්ථ. එතකොට එනම් මේ දෙක අංක දෙකක් බවටපත් වෙලා දෙපැත්තකට යොමු වෙලා විඥානයත් එක්ක. එතරම් විඥානයේ ක්‍රියාකාරීතාවය මේක ප්‍රධාන බව බලපාන්නේ විඥානයේ මායාවත් එක්ක මේක දෙකක් හැටියට අපිට දෙන්නලා ඒක දෙපැත්තක් හැටියට දෙන්නා දිලා මේක කොහොමද එක්කති වෙලා ඊළඟට අපට ආපහු එකට පස්සේ ඒ එකතු වෙච්ච දේ රූපේ දිනනවා කියලා අරගෙන ආයෙකට ඊරුම් කරගෙන ඒකත් ඔස්සේ ලෝකේ ප්‍රයත්නක් තියෙනවා. ඒක මේ ස්පර්ශයෙන් බෙදා ගැනීමක් නෙමෙයි. ස්පර්ශය සිදුවන්නේ බෙදාගත්ත දේ එක්ක. බෙදාගත්ත දේ එක්ක ස්පර්ශය සිදුවලා ඊළඟට අපි ආපහු මානසිකව මේක බෙදා ගන්නවා. මානසික සංකල්පකින් දාන මේ රූපේ තිබ්බ ශබ්ද තිබ්බ අන්න මේ රූපේ සද්දේ මේකයි මේ කියලා විතක් ਵਿਚාරත් එක්ක එතන ඉහාට තේරුම් ගන්න යන්නේ අර අතීත අනාගත ඔස්සේ කල්පනා කරමින් මේ දැකපු මේ රූපයත් එක්ක ඊට පස්සේ අර ඒක තේරුම් ගන්න අපිට තේරුම් ගන්න අවශ්‍යයි නේද? අන්න තේරුම් ගන්න යන්නේ ඒකත් එක්ක. ඒක විස්පර්ශයක් වෙන්නේ බෙදාගෙන. බෙදාගෙන වුණාට පස්සේ අපිට එතන ඉහාට ප්‍රයත්නත් අපි කොහොමත් මම සංකල්පයක් ඔස්සේ තමයි ඉතුරු වැඩ පිළිවෙල පවතින්නේ. දරුවත් කරන්න. දවස් කරනවා තමයි මේ තේ නැහැ ඒක. සමහරවිට නවතරට මම ඒක දිවෙනවද සමහර මාස මට අර එතනදී දීපමිනික් කතා කරපු අධ්‍යක්ෂවා බහිස්වා කියන ප්‍රශ්නේදී අපි ඇත්තටම පුතු වෙනවා කියලා වගේ හිමීමක් ඇති වුණා. මෙතන මම හිතන්නේ ගුඩ්නික් කියන ගැටලුව මට තේරුන විදිහට ඇත්තටම අර පස්සපස්සය වේදනාව කියන එක මම පිළිගන්නේ ගාසුදාදී මමට. පස්සපස්සය වේදනාව කියන තැනේ වේදනාව ඇත්තටම විගතම අපි අවිද්‍යාව නිසා පරිච්ඡේදවන්සේ පැත්තට අරගෙන යන්නේ අපි අවිද්‍යාව නිසා කියලා මට නිකන් නිවිමක් ඇති වුණා. ඇත්තටම මම දැන් එතන විවරදියක් තිබුණා මොකද මට එතන ගොවිනාගේ නිවැරදි කරන්න මාව. එතනදී නේද ඇත්තටම අපි වැරද්ද පටන් ගන්න කියන එක. අවිද්‍යාව නිසා එතනින් පටන් ගන්නවා මේ වේදනාව අපි තවදුරටත් අරගෙන යනවා පරිච්ඡේදවන්සේ හා අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය ඒක සංස්කරණේ පටන් ගන්න මේතනින් නේද කියන එක අපි තේරුම් ගන්න ඕනේ කියලා වගේ මට තේරුම් ගන්න තමයි මම සමාජවල මම නිවැරදි කරන්නේ. ඔබරන් සරණයි ඇත්තම අපි දැනෙන්නේ තමයි අපි එතන සතරේ ක්‍රියා කරගෙන එකත් එක්ක පවත්වාන්නේ. නමුත් අපිට කයක් වේදනාව එකක් රූපයක් විඥානයක් එකයි කියලා ගන්න අතික අතිකල් නැටගන්නේ එකයි කියලා ගන්න සත්‍ය දැකීමත් එක්ක සත්‍ය දකින්නකොට
ඒ ගැනීම ඇටයික් කියලා ගැනීම දුර්වල යනවා. එතකොට නම් අර විදිහට වේදනාව මුල් කරගෙන ඒ විතරක කර කර එතනින් එහාට ප්‍රතිදුවන්නේ නැහැ. අතන සත්‍ය දැක්කා නම් එතනින් එහාට අර මේ පරිසම්පාදේ ප්‍රතිදුවන්නේ නැහැ. මොකද දේශනා හැම තැනම දේශනා ගොඩක් පැහැදිලි කරනවා පටිසමුපාදයේ සමුදේ පැහැදිලි කරනවා ප්‍රාණ සංහා මේ සලායතන ස්පර්ශ වේදනා සංහා උපාදාන හෝ ජාති ජරා මරණ කියන පටිසම්පාද සමුදේදී විරෝධින් පැහැදිලි කරනවා සලායතන ස්පර්ශ වේදනා සතරින් නොපිළගැනීමත් එක්ක සංහා උපාදාන එක දුරු වීම. හැබැයි එතකොට සතරින් සංහාව දුරු වෙන්නේ සත්‍ය දැකගොනේ. සත්‍ය දැකෙනකොට අවිද්‍යාව තිරා නිරෝධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙනවා. සාතන් වහන්සේ ගැන කතා කරන සංහාව තිරා නිරෝධ සාතන් වහන්සේලනේ. එතකොට සත්‍ය වශයෙන්ම සියලුම ආකාර සත්‍ය දැක්කට පස්සේ අන්න අවිද්‍යාව දුරු වුණාට පස්සේ තමයි සංහාවට ඉරැක්ටි. බලෙන් සංහාව දුරු වෙන්නේ නෙමෙයි. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වුණා නම් ඊට පස්සේ අපිට කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා සංඥා මාත දිවකේ මනස කියන කාරණාවත් එක්ක ප්‍රවෘත්ති සිදු වෙන ආකාරයේ ඒ නිසායි සංහාව දුරු වෙන්නේ. අන්න ඒ නිසා තමයි ඇටක් නැතිකල්ලි රූපයක් නැතිකල්ලි විඥානයක් නැතිකල්ලි ස්පර්ශයක් නැති හැකිද කියලා ඒ ප්‍රශ්න ටිකත් එක්ක එන්නේ. සත්‍ය දැකපු නිසාරදී පටන් ගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රවේදනා මුල් කරගෙන ඉතින් එහාට සකස් කරන සකස් කිල්ල සකස් වෙන්නේ නැහැ. එතනින් තමයි සකස් වෙන්නේ සත්‍යම දැකීමත් එක්ක. සත්‍ය දැකිනකොට ඒක සකස් වීම දුර වෙනවා. ඊළඟ තරණය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් මීට කලින් මහත්මයා කියවුවා මේ කියන්නේ අර මේ මූලික සංස්කාර ප්‍රතිශනේ අවිද්‍යාව නිසා අර කයක් ඇති කියලා හැඟීමක් වචනයක් ඇති කියලා හැඟීමක් ඒ වගේ ස්වභාවයක් නේද ස්වාමීන් වහන්සේ? දැන් ඇහක් තියෙනවා රූපයක් තියෙනවා මේ වගේ බෙදීම ඇතිගන්නේ දැන් රාජ්‍යත්ව බහිද්ද කියන ඒ ආකාරයෙන් බෙදීමක් නේද ස්වාමීන් වහන්සේ? අපිට දැනන්නේ ඇහක් අද රූපයක් අද මේ වගේ කනක් අද ශබ්දයක් අද කායක් අද දැනෙන දෙයක් අද අන්න ඒ වගේ ප්‍රභාවයක් ඇති වෙන්නේ මේ අවිද්‍යාව නිසා නේද ස්වාමීන් වහන්සේ? ඔව් දරුවා සර් මේ නිසාම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දේශනා කීරියම්ම තියෙන අවිද්‍යට විස්තර කරලා අටක් ඇටයි ඒකත් අත්‍යන්ත තමයි ඇටින් රූප පේන්නේ කනක් ඇටයි කියලා ගන්න තමයි සත්‍ය ඇන්නේ. ඒ විදිහට දේශනා කීපයකුත් තියෙනවා ඒක ඒ විදිහම තමයි දරුවා සර්. අවසරයි සාමීන් වහන්සේ. එතන දැන් අපි සමහර විට හිතනවා දැන් සත්‍යත රූපයක් ඇස තියෙනකොට මේක අර දීර්ඝ කාලීන ප්‍රවැත්මකින් කියනවා කියලා. ඉතින් සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් නෑ මේ ඇස තියෙන්නේ මේ දකින වෙලාවේ විතරනේ පෙර නොපිදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක්. රූපයක් පෙර නැතුව තියලා ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒකට ඌදගේ අනිත්‍යත්ව එහෙම නැත්නම් අර අපේ අවිද්‍යාව නිසාම ඒ ක්ෂණේ කතා කළත් ඒ වර්තමානයේ වගේ කතා කළත් එතනක් තියෙන්නේ අවිද්‍යාව මතම තනවපු එකක්. අවිද්‍යාව මතම තනවපු රූපයක් කියන එක නිසා පරිශේත වුණා වේදනාව ඉන්දින ස්වභාවයක් නැත්නම් මොකද අපි අහලා පුරුදු සත් රූපයක් නිසා දක්කු විඥානය පහළ වෙනවා. ඊට පස්සේ පස්සේ නිසා වේදනාව වේදනාවෙන් පස්සේ තමයි මේ ඔක්කොම වෙන්නේ. ඊට කලින් නෙවෙයි එතෙන්ට එනකන් එතන විද්‍යාවක් නැහැ කියලා මතයකුත් තියෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තේරුම් ගන්න. තේරුම් ගන්නයි ඇත්තටම ගොඩක් මට කියව ගන්නවා හරි. ඒ කියන්නේ මේ එතනින් එහා අවිද්‍යාව නැහැ කිව්වොත් ඒක වැරදි. අවිද්‍යාව ඔක්කොම හැමතැනම අවිද්‍යාවක් තියෙනවා. අනිත් එක තමයි වර්තමානයේ තුල දැන් අපි අතීතයේ ඉපදලා අනාගතේ මැරෙනවා කියන කාරණාවදී අතීතයේදී අපි දැක්ක අනාගතයේදී ඒ කියන්නේ අන්තිමෙන් නැති වෙනවා කියන කාරණාව අනිත්‍ය දැකීම එක එක්තරා න්‍යායක් ලෝකිකයි. ඒ වගේම තමයි වර්තමානයේ තුලත් අපි මේ මොහොතට ආව නැති වෙනවා කියන කාරණාව මෙතනේ කතා කරත් ඒකත් ලෞකිකයි. මොකද ඒ හැම තැනකදීම අපිට තියනවා කියන කදනමක් තියෙනවාමයි. තියෙන දෙයක් ඉක්මමයි තමයි යන්නේ. අපිට අහුවෙන්නට ඕනේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත එක. එතකොට ඇහැක් ඇටයි කියලා ගන්න හේතුනේ අවිද්‍යාව. එහෙනම් ඥානීය දුක්ඛේ සමුදය නිරෝධී මග්ගේ ඥානයත් එක්කයි ඇති වෙන්නට ඕනේ. එතකොට නැති වුණා නෙමෙයි ඇහැ කියන කාරණාව
දැන් අපිට අපි තව උදාහරණයක් කියනවා කන්ට ඇහෙන ශබ්දය. දැන් මම මට මං කතා කරන ශබ්දය ඔයගොල්ලන්ට ඇහෙනවා. ඒ ඇහෙන එක දෙවෙනි නාම රූප නිසා හටාරගත්තා. ඒක නැති වුණොත් නැති කියලා කියනවා. නැත්නම් මේ මොහොතේ නරන් නැති කියලා යනවා. මේ හැම තැනකම තියෙන මොහොතක සතන්දරිය. හැබැයි මේ මොහොතක සතන්දරියක ඔබ තියෙන්නේ ඔබම ඉන්න නිසාමයි. අපි දකින්නට ඕන තියෙන මම මොහොතක සතන්දරයක් එක්ක මේ න්‍යාය දකින්නවා කියන එක නෙමෙයි. ඒකේ මොහොත තුල ඇති වුණේ අවිද්‍යාවත්තේ. එහෙනම් දුර්විය යුත්තේ අවිද්‍යාවත්තේ මත ගන්න ස්වභාවය. අවිද්‍යාව අහු වෙනට ඕන නැති. අර ඇහැ නිරුද්ධ වෙනවා කියන කාරණාවදී ඇහැ නැහැ කියලා ගැනීම නෙමෙයි සිදුවිය යුත්තේ. ඇහැ නැහැ කියන ස්වභාවය ඇහැ කියලා ඇති වුණේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව ඇති ඉඳලා ඔය කතා කරනවා. ඉතින් ඇත්තට මේක මේ ගොඩාක් අපිට පිටර තේරුම් ගන්න ඕන කාරණාවක්. එහෙම නොවන තමයි පුංචි පුංචි කාරණාවක් පොඩ පොඩ පැටලෙලා යනවා. ඒ පැටලෙන කාරණාව ඔස්සේ අපිට යම් සංකීර්ණයක් ඇති වෙන කාරණාවෙදී අපිට යම් විමුක්තියක් වුණ බවත් අපිට හින්නට පුළුවන්. ඒ නිසා අපි යමක් ලබා ගන්න ඕනෙත් අපි හැම මොහොතකම සත්‍ය වෙන්න ඕනක් කියන හැඟීමත් එක්ක මේ අවිද්‍යාව තේරුම් ගන්න සත්‍ය විරුද්ධ දකින්න දුක පිළිසින් දකින්න අපි හෙව්වොත් එහෙම අපට සම්පූර්ණයෙන් ඒක નિවර්ද තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඊට පස්සේ අතිරන්තරය තමයි නෝදනේ. සාමාන්‍යයෙන් මම අර ඉස්සෙල්ලා චූල වේදල සූත්‍ර සම්බන්ධ කරගෙන නෑ ප්‍රශ්නයක් දැන් කටිච්ච සමුපාදයකට තමයි සාමාන්‍යවල දැන් අවිද්‍යාවත්‍ය සංඛාර ඔය විදිහට යනවානේ. ඒතර අවිද්‍යාව නැතුනම සංඛාර නැහැම කියලා වේදනාව නැහැ කියලා ගන්නවානේ. ඒතකොට සාමාන්‍යවල ඒක වැඩිය નિවරදීද අවිද්‍යාව සහගත වේදනාවක් නැහැ කියලා ගන්න එක. මොකද දැන් අපතන චූල වේදල සූත්‍රයේ දැන් අර විරෝධ තම අවශ්‍ය සම්බන්ධින රහතනාසේ චිත්ත සංස්කාර නිරුද්ධන කොට විතරක් තියෙනනේ. මේ සංඥා වේදනාවක් ගැන තියෙනවා. ඒතකොට ඒ සංඥා වේදනාව ඒ රහතන් වහන්සේ කෙනෙක් නේ. ඒතකොට එතන අවිද්‍යාව නැහැ. වේදනාවක් ගැන යම් කතා වෙනවා. ඒතකොට ඒක ගැත්ත දැන් අපි සමහර දායක කතා කරන පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව දුරුනා කියනකොට වේදනාවක් නැහැ ස්පර්ශකුත් නැහැ කියනවනේ. ඒතකොට එතන තියෙන්නේ ඒ ස්පර්ශය අවිද්‍යාවකට ස්පර්ශයක් නැහැ කියන එක මිසක් ජම්මාකාරක දිවාසනකම් ක්‍රියාවලිය සිදු වෙනවා කියන දෙයක් වෙන තමයි තියෙන්නේ ඒක සාමිනවාස. ඒතකොට මේකයි මේ දෙකේ වෙනසක් තියෙනව නේද සාමිනවාස? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? පෙරවසරයි දැන් මම අර ඉස්සෙල්ලා පැහැදෙක නිවන සාපච්චි කියන කාරණාවෙදී අපිට දැනගන්නකොට ඒක ප්‍රඥාවයි සමාධි දෙකම අවශ්‍ය බව ඊළඟට තමයි දැන් ලෞකිකව ලෝකේ තුල ප්‍රඥාවෙදී කතා කරනකොට පටිසෝපාදයේ අදාළ කරගෙන නෙමෙයි අපිට පුජ්‍යලයේදී වැයක්මක් කතා කරන්න තියෙනවා. ඒතර පුජ්‍යලයේ ඉන්නවා. ඉන්න පුජ්‍යලයේ ප්‍රවැත්. දැන් පොළිය පද්ම සූත්‍රයේදී ලක්ෂණ පැහැදිලි කරනවා පුජ්‍යලයේ යමක් හොයන්නේ. ඉතින් ඒ නිසා අවිද්‍යා සහගත වේදනාව නිරුද්ධ වෙනවා කියලා කතා කරනවා. විද්‍යා සහගත වේදනාවක් අපිට කතා කරන්න දේශනාවක් නෙවෙයි. එහෙම කතා කරන්න බැහැ. මොකද යමක දුස්ති දේශනා කරනවකම ඉක්මතව රහතන් වහන්සේ හේතුවල් දහමක් එක්ක කතා කරන න්‍යායයේදී එතන මේ කතා කරන්න බැහැ. දේශනාවක් එක්ක අනුකූල පීමා තියෙනවා. අවිද්‍යාව ඇති නිදාන දෙත් එක්ක කතා කරන්න බැහැ. අපි පටිසම්පන්න න්‍යායත් එක්ක. දැන් ඔබ්ජෙක්ට් කතා කරනකොට අපිට ලෝකයේ ලෞකික ස්වභාවයක් තියෙනවා. හදනවා කියලා මේ කෙනා හඳුනගන්නවා මේ කවුද කියලා කතා කරනවා. එතකොට ඒක ලෝකයේ ප්‍රඥාත් එක්ක සිදුවන කාරණා. හැබැයි පටිච්චසමුප්පාදයට අල්ලගත්තොත් එහෙම අපිට පටිච්චසමුප්පාදයයි තේරුම් ගන්න බැරිලා යනවා. මොකද හේතුව අර ලෞකික ස්වභාවයක අපි ලෝකෝත්තර ස්වභාවය නැත්නම් පුජ්‍යලය නිර්මාණය වුණේ සත්‍ය දැකීමත් එක්ක අපි සත්‍ය දකින්නට පුජ්‍යලය අඳගන්නවා. ඉතින් මේ දෙක වෙනස්කම් තේරුම් ගන්නට ඕනේ. පටිසෝපාදී අතිතිරාගෙන ඉවත් වුණා අවිද්‍යාව. ඒක කතා කරන්න බෑ. අදන අපිට පුද්ගලයේ ඉන්නවා කියලා අරගෙන ලෞකික සම්මාදික චෙක් කතා කිව්ලා විතරයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගය කතා කරන එකදී අපි කතා කරගත්තොත් අපට මාර්ගයේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක හොඳවට තේරුම් අරගෙන හේතු මං න්‍යාය ගැන ඉපසුවොත් අපට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. විද්‍යා සහගතව කිසිම දෙයක් අපට කතා කරන්න බෑ. හේතුඵල න්‍යායත් එක්ක කතා කරනකොට කලක්මේදී අපට යම් කිසි විවාහාරයක් දෙන්න පුළුවන් වෙයි. ඒක අපිට දැන් දැනගන්නට ඕනේ. ලෞකික සම්මාදිට්‍ය මතනේ කතා කරන්න කියන එක. පෙරවන් සරණ. පෙරවන් සරණයි සාංගහස මම හිතන්නේ අපි අසංග මහත්මයා අහන්නේ අර දැන් චිත්ත සංකාර, කාය සංකාර, වචී සංකාර දුරු කිරීමකින් නිරෝධ සමාපත්තියට සමාදිතේ නිරෝධ සමාපත්තිය ගැනනේ ඒක කලින් මේ රහතන් වහන්සේ කෙනෙක් ගැනද මේ චිත්ත සංකාර සඳහන් වෙන්නේ.
නැත්නම් කාය සංකාර සඳහන් වෙන්නේ. මම හිතන්නේ අභංසය කන මතු කරන්න හදන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා පනවන්න බැරි නම් කොහොමද උන්වහන්සේගේ චිත්ත සංකාර හරි කාය සංකාර හරි ගැන කතා කරන්නේ වගේ අදහස්ක්ද සෙවන් කරන. අදරසරණයි දැන් මෙතන මේ අර නැගීගෙනකොට අනිමිත් සුන්නිත අපින සමාධි විස්වාස කරලා මේ මුක්ති ශාස්ත්‍රවත් වෙන හැටි පැහැදිලි කරනවා. එතකොට එතනදී අපට ලෞකික ස්වභාවයක් එක්ක අර මොනිට කිවි කොස්තර මේ කියන්නේ සියලුම රහතන් වහන්සේට පොදු දෙයක් නෙමෙයි නෝ සමාපත්තිය කියන්නේ. එතකොට එහෙනම් එතරම් සමාපත්තියේදී අපට ලෝකයේ තුලදී ලෞකික ස්වභාවයක් කියන්නේ ධ්‍යාන කතා කරද්දී ඒක ලෞකිකයි. එතකොට මේ ලෞකික ස්වභාවයත් එක්ක අපිට කතා ගන්න පුළුවන් ඒ කාරණා. දැන් සාතන් වහන්සේලා දැන් කවුද සාරිපුත් සාරාණන්ගේ කවස්තාවක් නම දිනුන දිහා සමය දුනා. නමුත් එහෙම හැඟීමක් මට නැහැ කියලා. ලෝකයේ තුලදී හරි. නමුත් සමාතනදී එහෙම හැඟීමක් නැහැ. එතකොට ඒ වගේ අපිට ලෝකයේ තුලදී කතා කරනකොට අර අරහත්කල සමාධිය නෙමෙයි විවසාපති කියන්නේ සමාධිය දෙකම එක යන එක. එතකොට ඒකදී අර දෙය කතා කරන්න වෙනවා නිරෝධපත් සමාධියකට අර ඒ ලෝකයේදී අපට තියෙන මේ කාය සංකාර සංකාර අටි සංකාර කියන කතා කරන දේක් තියෙනවා. අන්න ඒ කාරණාව ලෝකීය තුල අපි අල්ලගත්ත දෙයක් එක්ක ලෞකික ඒ කියන්නේ මේ ලෞකික සම්භාවිතියක් එක්ක. දැන් රහතන් වහන්සේ උස්මරල්ල උස්ම ගන්නවා. රහතන් වහන්සේ වචන කතා කරනවා. රහතන් වහන්සේ හඳුර ගන්නවා. මෙන්න මේක ඉක්මවනවා. හැබැයි හේතුඵල න්‍යායත් එක්ක කතා කරන කාරණාව නෙමෙයි. ඒ විදිහට දෙයක් කොහොම ඇති වුනේ අර පටිච්චසමුප්පාද නිර්මාණය වෙච්ච නිසා හේතුඵල න්‍යායත් එක්ක කතා කරනකොට සාධන වහන්සේට එහෙම කතා කරන්න බෑ. අවිද්‍යාව සිද්දලා නිරුද්ධ වෙච්ච නිසා. ඒක ලෝකීය තුල ලෝකයට ගෝචර වෙන ස්වභාවයක් එක්ක මේ පදනම් වෙච්ච කතාවක් විතර. ඒ කියන්නේ ඒක අපට අර මේ රහතන් වහන්සේමක් අතර රහතන් වහන්සේ දෙන්නෙක් අතර රහතන් වහන්සේලාගේ මේ පටිච්චසමුප්පාද න්‍යායයේ සිදුවෙන කතාව නෙමෙයි. රහතන් වහන්සේගත් බාහිරම ලෝකීය රහතන් වහන්සේ තව රහතන් වහන්සේ නම ප්‍රකට වෙනවා. අන්න ඒ රහතන් වහන්සේගේ ක්‍රියාවලිය අර මේ ලෝකේ පතර නිවියත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදයත් එක්ක කතා කරන්න බැහැ. අත නිවන නැති කටයුතු සියල්ල නිම කරනවා කියන්නේ මේ පාසු කැලේතු කිසිවක් නැතයි දැනගන්න. ඒක තේම මෙසේ දැනගන්න. කාමාශ්‍රය වෙන නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණා, ඔහු මේ ආර්මාගයට හා බලෙන්නේ නැත. බවාස්ස නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණා, ඔහුද මේ මෙහි නැත. අවිද්‍යාශ්‍රය නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණා, ඔහුද මෙහි නැත. ජීවිතේන්ද්‍ර නිසා පවත්නා සදායතන යුක්ත වූ මේ කය නිසා වූ යම් දැවීමක් මාත්‍යක් වෙනවා. ඒතරින් මාත්‍රය ඇත්තේය. හිතම මේ සංඥාව කාමාශ්‍රයෙන් ශුන්‍යයි දැනගනි. මේ සංඥාව බවාශ්‍රයෙන් ශුන්‍යයි දැනගනි. මේ සංඥාව අවිද්‍යාශ්‍රයෙන් ශුන්‍යයි දැනගනි. ජීවිතේන්ද්‍ර නිසා පවත්නා සදායතනින් යුක් මේ කය නිසා වූ යම් එකම අසුන්නතාවයක් මේ දෙහි අසුන්නතාවය ඇත්තේයි දැනගනි. මේක යමක් එහි නැත්නම් එය එයින් ශුන්‍යයි දැනගනි. එහි යමක් ඉතිරි නම් එය සාන්තයයි දැනගනි. කියලා එතනම උත්තරයක් තියෙනවා සාමාන්‍ය දෙවන් තරණ. දරසන්න ඒක පස්සේ දවසක තේතර කතා කරමු. එතන මෙතන වෙන කරොන්ජයෙන් කතා කරන්න ඕනේ කාරණාව. ඉතල පටිච්චසමුපාද එතන විදර්ශනාවත් එක්ක අපි ටිකක් විස්තරා තේරුම් ගන්නට ඕනේ. එතන කලින් තියෙන කාරණාවත් එක්ක අපි කතා කරන්න ඕනේ. අර තවත් කාරණාවක් තමයි අපි කියන්නේ සිත් එකන. ඒ කාරණා දෙකම එකට කතා කරන්න ඕනේ. එතකොට මේකද තවත් ටිකක් ඇඳ ගන්න වෙනවා. එතකොට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ මාත්‍ය අතරම අතු කරන කාරණාව යම් ඉඳන් දෙකක් තියෙනවා. නමුත් ඒක අපි අර පටිච්චසමුපාදෙත් එක්ක ගලපලා මේ ගැන තව ටිකක් විස්තරයෙන් කතා කරනකොට ඔකට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. දෙවන සර්ණයි අපි එහෙමනම් මම හිතනවා අද දවසේ දිවර්තන නිමා කරමු කියලා. මම ඉතාමත් වටිනා සාකච්ඡාවක් සිදු වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී බොහෝ අලුතින් සම්බන්ධිත කලන මිත්‍රයන් හිටියා. ඒ හැමදෙරාම එකතු වුණා ප්‍රශ්න වලින් ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් සිදු වෙනවා විකාටත් ප්‍රයෝජනවත්. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි මේ සම්බන්ධයෙන් පින් දෙනවා වගේම අනිත් සියලුම කල්යන මිත්‍රයන්ට අපේ নমস্কারය පුදුක සිද්නවා. අපිට බොහෝ උපකාර වුණා ඊ ආකාරයට ධර්මයේ සාකච්ඡා කිරීම. ඉතින්
අද්දවසේදීත් අපි ක්‍රියාත්මක කම්පාරෙන් මේ සාකච්ඡාවට වැඩම කළේ පූජ්‍යපාදාලව්වේ අනුමදස්සි කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේට අපි ත්‍රිපදාව මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් අපි සියලු දෙනාම දැන් පැය දෙකකට අපිට පාදයක් පැය දෙක අමාරක පොම පාදයක් ඉතාමත් කුසල් සිතකින් මේ ධර්මය ශ්‍රවණය කරන හිටියා. ඒ කුසල් සිතින් යුතුවම ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ වහන්සේ පතනා බුද්ධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පින්කම හේතුවක් වේවා කියලා. ඒ වගේම මේ ඔබ වහන්සේ මේ වැඩසටහනට අපිට හඳුන්වා දුන්න පිළිතුරු දුන් ආචාර්ය කොබ්බරගේ මතමාතත් අපි අපගේ සියලු දෙනාම පින් දීසිටනවා. එතුමා අපිට හැමදාම උදව් කරන ධර්මයේ තේරුම් ගැනීමට එතුමාටත් මේ පින් අනුමෝදනා යෝජනා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ගෞරවනීය සම්මාසම ඔබ වහන්සේට වෙනවා අද දවසේදී සාකච්ඡා කිරීම සඳහා දරුවන් සරණයි. මේ අද දවසේ ධර්ම දානමය ඇතරම් බොහෝ ධර්ම කරුණු ශ්‍රවණය කරා ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉතින් මේ විදිහට මේ ධර්මය හොයන පිරිසක් ඇතුළේ මේ පිටුතුන ජීවිතවලට වටිනා කියලා දහම් කරුණු ඒ වගේම තමයි ජීවිතේ එකතු කර ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියලුම දේවල් මේ පිටුතුන්ට මේ කවුන්ට් පිටුලට සහභාගී වන ලිඛිතවත් තමයි තුළු මේ පිටුමත් සෑම සියලු දෙනාටම ඒ වගේම තමයි මට මේ අවස්ථාව සලසා දෙන්න රවි ප්‍රොෆෙසර්ගේ මාචාර්යතුමාටත් ඒ වගේම මට මේ ස්කයිප් පහසුකම මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්න අවශ්‍ය දේවල් සලසා දුන්න නිහල් රුපිනි මාචාර්යතුමාට මේ පින්වත් සෑම කීදනාටම තව තවත් කල්යාණ මිත්‍රයතුර සද්ධර්ම ශ්‍රවණි කළපා ගැනීම තවත් මේ දහම් මම තමන්ගේ ජීවිතයට පුරුදු කර ගන්නට ධර්මයේ තේරුම් ගන්නට වටහා ගැනීම ශාක්‍යයන්ට මග පුරුදු කර ගන්නට මේ සියලු දේවල් එකතරාවම හේතු වාසනා වේවා කියලා මම මේ පිටපත් දරාගෙන ආශිර්වාද කරනවා. පෙරවන් සරණයි. සාදු 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 සිල්වන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං බුද්ධේන මහරත්නං සම්මාදිකම් නර සාදු සාදු සාදු